අයිබෝවන් දරුවනේ සුබ රාත්‍රියක් සියලුම දෙනාට. ඉතින් මම ආරම්භ කරන්න සූදානම් වෙන්නේ අපි ඔන්ලයින් තියරි ක්ලාස් එක. ඉතින් අපි පහුගිය නිබන්ධනේ වැඩ අවසන් කරා. ඒකලා මම හෝම්වර්ක් වගේක් වලට දීලා තියෙනවා. මම අදත් ඒක මතක් කරන්නම් අනික් ළමයින්ට. අපි ඊටික ලබන දති සාකච්ඡා කරමු. මොකද අද අපිට අත්‍යවශ්‍ය පරිසරයේ කොටස් ටිකක් සාකච්ඡා කරන්න තියෙනවා. ඉතින් මම ලස්සන වීඩියෝකින් ඔයාලට මේක හදාගෙන තියෙන්නේ බලන්න. එදිනෙදා පරිහරණය කරන්න ලබන භාණ්ඩ හා උපකරණ. පෞද්ගලික පරිහරණය කරන ලබන භාණ්ඩ හා උපකරණ සහ පොදුවේ පරිහරණය කරන ලබන භාණ්ඩ සහ උපකරණ ලෙස තමයි මේක කොටස් කරන්නේ. ඉතින් පොතේ සමහරක් වෙලාවට අපේ නිවෙස් එකකේ සමහර දේවල් පෞද්ගලිකව පරිහරණය කරනවා වෙන්නත් පුළුවන්, පොදුවේ පරිහරණය කරනවා වෙන්නත් පුළුවන්. නමුත් ඔයාලගේ පාඩම විදිහට ගත්තොත් එහෙම ඒවා වෙන් වශයෙන් ඔයගොල්ලෝ උගන්වනවා. ඉතින් අපේ ගෙදර සාමාන්‍යලට ප්‍රායෝගිකව ඒවා නොකරනවා වෙන්නත් පුළුවන්. ඉතින් ඒක ගැළලුවක් කරගන්න එපා ඔයාලා. අපි වැඩේ හරියට කරමු. හොඳයි. විනාඩිය දෙන්න. රයිට්. බලන්න පුතේ පෞද්ගලිකව පරිහරණය කරන භාණ්ඩ තුවාය. සමහරලාට ගෙදරට තුවායක සාලුව කියලා කියන මේකට ලියන කොට වල තුවාය කියලා ලියන්න ලියන්න නම් එන්නේ නැහැ ඔකට ශිෂ්‍යත්ව විභාගෙදී පරිසරයේ ප්‍රශ්න ඉදි ගන්න නෙන්නේ පෞද්ගලිකව පරිහරණය කරන භාණ්ඩ හා උපකරණ. එතකොට තුවාය පෞද්ගලිකව පරිහරණය කරන භාණ්ඩයක් විදිහට අපි ගන්න පුළුවන්. තත්බුරුසු. තත්බුරුසුත් එහෙමයි නේ. තුවාලයකින් කවුරුත් මදින්නේ නැහැ නේ. සමහරක් වෙලාවට ගෙදර තුවායෙන් නම් කීප දෙනෙක් පීනවා වෙන්න පුළුවන්. නමුත් තත්බුරුසු වගේ ඉතින් ඒ වුණා කියලා ඒක පෞද්ගලික භාණ්ඩයක්. මොකද පුතේ දැන් මිනිසුන් ගත්තාම පිරිසිදුව ඉන්න තාක් තරමකට හොඳයි. අපිරිසිදුව මූණ හොදන්න නැතුව හොදන්න නැතුව ඉතින් ඇත්තටම තාම අපිරිසිදු. ලෙඩ රෝග හැදෙන්න පුළුවන්, කුෂ්ඨ රෝග හැදෙන්න පුළුවන්, තුවාල හැදෙන්න පුළුවන්. ඒ වගේ අපිරිසිදු ශරීරයක් තමයි හැමෝටම තියෙන්නේ. ඒක නඩත්තු කරන නිසා තමයි පිරිසිදු තියෙන්නේ. ඉතින් කටේ රෝග තියෙනවා, එක එක ඒවා තියෙනවා. ඒ නිසා පෞද්ගලිකව පරිහරණය කරන ඒවා පොදුවේ භාවිතා කිරීම සුදුසු නැහැ. රයිට්. එහෙනම් දත්බුරුසු පෞද්ගලික පරිහරණය. ඉතින් මේ නම් තියෙන පෝසිලන් වගේ එකක්. ඒ කියන්නේ පිරිසි කෝප්ප සෙට් එකක්. මේක නම් පුතේ මේ වගේ ඒවා බොහෝ විට පොදුවේ පරිහරණය කරන්නේ. නමුත් ඔයාටම වෙන් වෙච්ච මග් එකක්, කෝප්පයක්, ප්ලාස්ටික් කෝප්පයක්, නැත්නම් යකඩ කෝප්පයක්. යකඩ කියන්නේ මොන හරි ඇලුමිනියම් වලේ උන් වගේ හදපු කෝප්පයක් තියෙන්න පුළුවන් නේ. ඉතින් කෝප්ප පිඟම් පෞද්ගලික පරිහරණය කරන ඒවා තියෙනවා. සමහරක් මම දැකලා තියෙනවා අම්මා තාත්තා ආදී වශයෙන් ගහලක් තියෙනවා, පුතා දුව එහෙම කියලා ගහලක් තියෙනවා නේද? ඒ වගේ ඒවත් ඇති. රයිට්. ඊට පස්සේ කොට්ට. කොට්ටත් පුතේ කොට්ට ගත්තොත් පෞද්ගලික පරිහරණය උපකරණ උප මේ දෙයක්. ඉතින් කොට්ට වගේ දේවල් නෑ. හිසකෙස් වල රෝග තියෙනවා. සමහරක් අය ඔළුවේ සත්තු ඉන්නවනේ, උකුණු වගේ සත්තු ඉන්නවා. ඉතින් ඒක බෝ වෙන්න පුළුවන්. ඉස්සෝරි තියෙනවා, බෝ වෙන්න පුළුවන්. ඉතින් දැන් කොට්ටේ කියන එකත් පෞද්ගලික එකක්. ඇඳුම් පැළඳුම් බෝ විතර සමහරක් වෙලාවට අක්කලා අයියලා නම් ඔවා මාරු කරගෙන පොඩ්ඩක් අඳිනවනේ. හරි, මාරු කරගෙන අඳිනවා. ඉතින් ඒකත් එතරම් සුදුසු දෙයක් නෙමෙයි. ලෙඩ රෝග වෙලඳෙන්න තියෙන අවස්ථාව වැඩි පුතේ. පොදුවේ භාවිතා කරන භාණ්ඩ හා උපකරණ. කුටුවා මේස. කුටු මේස ගත්තොත් පුතේ ඒවා පොදුයි නේද? පොදු උපකරණ. දැන් පොදුවේ ගත්තොත් එහෙම පොදු දේවල් ගත්තොත් අපිට දැන් ගෙදර අම්මට වෙනම තාත්තට වෙනම කෑම මේස අපුටු නැහැ නේ පුතේ. අපි පොදුවේ පරිහරණය කරන දේ තමයි කුටුවා මේස කියන දේවල්. කොස්ස. ගෙවල් ගෙදර පිරිසිදු කරන දේවල් මේ වගේ දේවලුත් පොදුවේ පරිහරණය කරන දේවල් විදිහට තමයි අපිට ගන්න පුළුවන්. රයිට්. බලමු අපි දැන් කවුද ආවේ කියලා පන්තියට. රයිට්. හෙළදු ඉන්නවා, චාමික කීප දෙනෙක්ම ඉන්නවා. රයිට්. බලමු අපි නම් වශයෙන් මම ගොඩක් අද දන්නේ නැති අය ඉන්නේ. විනුජ තරුල් ඉන්නවා දන්නවා. හෙළින්දු හරි. රයිට්. ගැටලුවක් නැහැ කවුරුත් ටියක්. අපි වැඩේ කරමු. කොස්ස. ඊට අමතරව දරුවනේ බලන්න හොඳින්. බෑග්. මේ වගේ රෙදි බෑග් සමහරට වෙළඳ පොරට බඩු අරන් යන්න යන ඒවා. බෑග්. ඉතින් ඒවත් පොදුවේ පරිහරණය කරන දේවල් තමයි. කුණු බාල්දි. හරි, කුණු බාල්දි. කුණු බාල්දි ඒවත් පොදුවේ පරිහරණය කරන දේවල් විදිහට තමයි ගන්න පුළුවන්. කුණු බාල්දි. හරි, රයිට්. ඊට පස්සේ පාපිස්නා. පාපිස්නා. හරි, පාපිස්නා පොදුවේ පරිහරණය කරන ඒවා. ගෙවල් වල ඇති විවිධ රබර් ඒවා, රෙදි වලින් හදපු ඒවා, විවිධ පාපිස්නාත් ඇති. සබන්. වෙලාවකට ඉතින් ඔය වැඩි හිටියා නම් තියන් ඉන්නවා මේ සුවඳ සබන් කියලා මගේ නේ. නමුත් අපි ගත්තොත් එimhe පොදුවේ රෙදි හොදන සබන් ඒව ගොඩාක් සබන් වර්ග පුතේ පොදුවේ පරිහරණය කරන දේවල් විදිහට තමයි අපිට ගන්න පුළුවන්. හරි.
වැසිකිලි සහ නාන කාමර. ඉතින් සමහර ළමයි ඉන්නවා ඇටච් බාත්รูම් එකක් එහෙම තියෙන තමන්ටම කියලා වෙන් වශයෙන් තියෙන ඒවා තියෙන අයත් ඉන්නවා. නමුත් පුතේ එහෙම නැහැ බහුතරයක් තැන්වල නේද? ඉතින් ඒ මොනවා කියලා වැසිකිලි සහ නාන කාමර කියන ඒවා පොදු භාවිතය සඳහා තමයි ගන්නේ. පොදු භාවිතය සඳහා තමයි ගන්නේ ඈ. රයිට්. ඊට පස්සේ සෝපා. බලන්න. ඉතින් මේස පුටු ගත්තොත් සෝපා ගත්තොත් මේවා පොදු භාවිතයට ගන්න ඒවා විදිහට තමයි ගන්න පුළුවන්. හරි? ඊට පස්සේ නිවසේදී පෞද්ගලික හා පොදුවේ පරිහරණය කරන භාණ්ඩ හා උපකරණ. හරි? අපි ඒකෙන් තමයි මේ කතා කරේ ඒවා සෞඛ්‍ය ආරක්ෂිතව පරිහරණය කරමු කියලා. කිලිටි ඇඳුම් වෙන වෙනම තබමු. ඇඳුම් පිරිසිදු කර පිළිවෙලට අසුරා තබමු. සපත්තු රඳවන එක පාවහන් පිළිවෙලට පිරිසිදු අසුරා තබමු. කෑමෙන් පසු පිඟන් කෝප පිරිසිදු කර පිළිවෙලට තබමු. තමන්ගේ පොත්පත් රාක්ක පොත් මේසය මත පිළිවෙලට තබමු. දැන් මේම හැම කෙනාටම පුතේ සමාන පහසුකම් නැහැනේ. නේද? හැම කෙනාටම සමාන පහසුකම් නැහැ. එතකොට රාක්ක වගේ දේවල් නැත්තම් තමන්ට ආවේනික තමන්ට ගැළපෙන විදියක් අපි හදාගන්නත් දැනගන්නත් ඕන. දැන් මම එක්තරා පාසලකට ගියා. අපි පොඩි සමීක්ෂණයක් කරා උපදේශනයක එකකින්. ඉතින් මේ පාසලේ අපට ඉන්න ළමයි තමයි පාසලට එන්නේ. කොහොම මිල මුදල් අඩුවෙන් තියෙන ළමයි. ඉතින් එක ළමෙක් පුතේ එයාගේ ගෙදර එයා පාඩම් කරන දැන බිම චෝක් කෑල්ලකින් එයාගේ සිරෙප්පු දෙක දාන තියෙන දැන සපත්තු දෙක තියෙන දැන ඇඳලා එයා ඉස්කෝලේ ගිහිල්ලා ඇරිලා අවුවට දාලා සපත්තු දෙක හරියටම අතන තමා තියන්නේ. දැන් අපි සපත්තු සිරෙප්පු ගත්තොත් එහම අපිට සමහරක් වලට පහසුකම් වැඩි. අපි ගෙදර ගිහිල්ලා ගලවලා පයින්කුත් ගහන සපත්තු. ඉතින් ඇඳ අතට යන්නේ. ඒකල උදේම කෑ ගහනවා අම්මා කෝ මගේ සපත්තු දෙක කෝ මගේ මේ දෙක කෝ මගේ කොණ්ඩපටිය කියලා උදේ පොදු ප්‍රශ්න ගණනාවක් අපේ ගෙදර ඇහෙනවා. ඉතින් දැන් අපි අවුරුදු 10ක් වෙන ලොකු ළමයි. අපිට හැකියාවක් තියෙනවා දෙමව්පියන්ට ප්‍රශ්නයක් නොවි මේ අපේ තියෙන බඩු භාණ්ඩ ආදී පුතේ ටිකක් පිළිවෙලට තබා ගන්න. උදාහරණයක් ඔයාගේ සපත්තු දෙක. ඔයාට ඕක ගලවලා අව්වේ ටිකක් දාලා නිසි තැනක තබන්න පුළුවන්. ඔයාගේ කොණ්ඩ පටිය නිසි තැනක තබන්න පුළුවන්. ඔයාගේ ටයි පටිය නිසි තැනක තබන්න පුළුවන් කොණ්ඩ කටු ටික. නේ? ඉතින් අපේ ළමයි මේ පාඩම ශිෂ්‍යත්ව විභාගෙට විතරක් නෙවෙයි ජීවිතේට බොහෝ දේවල් ඉගෙන ගන්න පුළුවන් පාඩමක්. ඒ නිසා ඔයාලට මම මතක් කරනවා හැම කෙනාම පුතේ පුළුවන් තරම් මේ පාඩම් කරලා ඉවරුණාට පස්සේ ඔයාලගේ ශිෂ්‍යත්ව විභාගයට වැදගත් වෙයි. ගොඩාක් පිළිවෙලට ජීවත් වෙන්න උත්සාහ කරන්න. අදම පටන් ගන්න, දැම්ම පටන් ගන්න, ක්ලාස් එක ඉවරච්චාම පටන් ගන්න. පටන් ගන්න පවත්වාගෙන යන්න. තව කාරණයක් තමයි දැන් බලන්න අපි දැන් කෑම කනවනේ. කෑම කාලා අපි දැන් පිඟාන ඇත්තටම අම්මට වීසි කරලා යන්නේ. කනවා විතරයි ඒ ටිකක් තියලා. ඇත්තටම ලොකු ළමයෙකුට කෑම කාලා ඉඳුල් කෑම ටික කුණු බාස්කට් එකට හරි කොටර අයින් කරලා පිඟාන හොදා ගන්න බැරි කමක් නැහැ. ඉතින් පුතේ අපේ වගේ අපේ රටවල ටිකක් ඒවා හුරු වෙනවා මදි. නමුත් ජපානය වගේ රටක යුරෝප සමහර රටවල් වල පුංචි ළමයි තම තමන්ගේ බොහෝ දේවල් කරගන්න ඔයාලා වීඩියෝ වලින් එහෙම දැකලා ඇති. අධ්‍යාපනයේ විතරක් නෙවෙයි. මේදී මේ පාඩම් ඇත්තරම මේ සිලබස් එකේ හොඳයි හොඳ පාඩමක් නේ. නමුත් මේක මේ පාඩම් කළා ශිෂ්‍යත්ව විභාගෙ ලියන්න විතරක් තියෙන එකක් නෙවෙයි. අපි දැනගන්න ඕනේ මේ පාඩමෙන් ජීවිතයට බොහෝ දේවල් එකතු කරගන්න. එහෙනම් හරිම වැදගත් කරුණු ටිකක් තියෙන්නේ. කිලිටි ඇඳුම් වෙනම තබමු. ඇඳුම් පිරිසිදු කර පිළිවෙලට අසුරා තබමු. සපත්තු රඳවන එක පාවාන් පිළිවෙලට තබමු. රඳවණයක් නැත්නම් අපිට ගැළපෙන විදියක් හදාගන්න. හෙටම ඉල්ලන්න දෙපා සර් කිව්වන්න සපත්තු රඳවණයක් ඕන කියලා. ඉතින් අම්මලා බොහෝ ආර්ථික අමාරුකම් අපහසුතා මැද තමයි බොහෝ විට උගන්වන්නේ. ඒගොල්ලොන්ට බරක් වෙන්න එපා. දැන් මට අද ළමෙක් කියනවා මම ඊයේ පුතේ තිබ්බා අපේ හතර ශ්‍රේණී ගණිත ගැටලු පන්ති. එයා කියනවා එයා පොඩ්ඩක් උදේ පැය භාගයක් නැගිටලා ඒ ගණන් පහ ලියා ගන්නවලු. මං කිව්වා හොඳ වැඩක් පුතා. ඔයා මොකක්ද ඒකෙන් බලාපොරොත්තුනේ? එතකොට එයා කියනවා අපේ අම්මට මේ ෆොටෝකෝපි ගන්න සල්ලි ඉතුරු වෙනවනේ සර්. ඉතින් මට කරන්න පුළුවන් දෙයක් මං එහිඳ කරනවලු. බලන්න පුංචි ළමයින්ට රැකියා කරන්න බෑනේ. එයා එයාගේ අම්මට පොඩි මුදලක් ඉතිරි කරලා දෙනවා. මොකක්ද එයා කරන්නේ? ප්‍රින්ට් අවුට් එකක් ගන්න වෙනුවට උදේ නැගිටලා ගණන් පහ ලියා ගන්නවා. බලන්න කොච්චර හොඳ ආකල්පයක්ද කියලා. ඒක හරිම වටිනවා පුතේ. ඒ නිසා දුවල පුතාලා මම හැම වෙලේම කියන්නේ යහපත් පුරවැසියෙක් වෙන්න, රටට, ගෙදරට වැඩදායි පුද්ගලයෙක් වෙන්න. මම හරි ගරු කළයි දරුවට. මොකද එයාගේ අම්මට ඒ රුපියල් 5ක් හරිද වටිනවනේ ඒගොල්ලන්ට. අපි සමහර ළමයි එහෙම නැහැ පුතේ. දෙමාපියෝ ගැන එහෙම කිසිම තැකීමකින් වැඩ කරන්නේ නැති පිරිසකුත් ඉන්නවා. ඉතින් ළමයින්ට සෑම විටම මම කියන්නේ තියෙන වගකීමක්.
දෙමාපිය ගුරුවරුන්ට වගේම ළමයින්ටත් වගකීමක් තියෙනවා, වගකීමෙන් වැඩ කරමු. හොඳයි. තමන්ගේ පොත්පත් රාක්කයේ පොත් මේසේ මත පිළිවෙලට තබමු. මම මේ ගැන ඔයාලට පොඩි පිළිවෙලකුත් පහුගිය කාලේ කියලා දුන්නා. හොඳයි. අපි යන් ඊළඟ කොටසට. අව පරිහරණය කරන භාණ්ඩ හා උපකරණ භාවිතයට ගස්පතු නිසි තැන පිළිවෙලට අසුරා තබමු. එමගින් නිවසට පිළිවෙලක් බලන්න පුතේ, පිළිවෙල කියන කෙනා ලයන්න වැරදි මේක ඈ. පිළිවෙල කියනකොට මුද්දේක මුර්ධය. පිළිවෙලක් පිරිසිදුකමක් අලංකාරයක් ලැබේ. එම නිසා නැවත යමක් සොයා ගැනීමේදී තැබූ තැනින් ඉක්මනින් ආහාර ගැනීමට සොරි අර ගැනීමට හැකි. වෙහෙසක් නොදැනී. ගත්ත දෙයක් ගත්ත තැන තබමු කියලා කියන්නේ. ඉතින් මේවට පොඩ්ඩක් වගන්ති වශයෙන් අහලා වන්නේ නොවන්නේ ආදී වශයෙන් ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න දෙන්නත් පුළුවන්. හොඳයි. භාණ්ඩ උපකරණ භාවිතය. අතීතයේදී සහ වර්තමානයේ. දැන් මම ඔයාලගෙන් අහන්න කැමති අතීතයේදී භාවිතා කළ විවිධ උපකරණ කීපයක් මට කියන්න බලන්න. අතීතයේදී එක එක දේවල් වලට භාවිතා කළ විවිධ උපකරණ මොනවද ළමයි? මොන වගේ උපකරණද භාවිතා කළේ? ආපතේ පුරහංගල තව තව පුරහංගල වංගෙඩිය සහ මෝල් ගහ තව මොනවද? ඉතින් පුතේ පාවිච්චි කළ දරලිපක් පාවිච්චි කරලා තියෙනවා, සෙක්කුව පාවිච්චි කරලා තියෙනවා නේද? ඔය තමයි අතීතේ පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් අතීතේදී පාවිච්චි කරපු ඒ වගේ කාලය සහ ක්‍රමයේ ටික ඔව් පුතේ ඔව් කාලය සහ ශ්‍රමයේ ටිකක් යනවා වැඩි. වෙහෙස වැඩි. හැබැයි ටිකක් සෞඛ්‍ය ආරක්ෂිතයි, ශරීරයට හොඳයි. ඔය දෙකේම පුතේ වාසිදා අවාසි තියෙනවා. දැන් වර්තමාන කාලේ දරලිප වෙනුවට මාත් තියෙන්නේ හොට් ප්ලේට් එකක්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රික් උඳුනක් රත් වෙන එකක් නේ. විදුලියෙන් වැඩ කරන උඳුනක් තියෙන්න පුළුවන්. ගෑස් ලිපර්. ගෑස් ලිපක් තියෙන්න පුළුවන්. අම්මා ලියපු උයපු බත් මුට්ටිය වෙනුවට රයිස් කුකර් එකක් තියෙන්න පුළුවන් නේ. ටෝස්ටරයක් තියෙන්න පුළුවන්. අවන් එකක් තියෙන්න පුළුවන්. ගිල්ලුම් තාපකය. මොකක්ද ගිල්ලුම් තාපකය කියන්නේ? මොකටද පුතේ ගිල්ලුම් තාපකය කියන්නේ? ෆ්‍රිජ් එකට. ගිල්ලුම් තාපකය කියන්නේ හරවනේ. හීටර් එකට. ඔව් හීටර් එකට. ගිල්ලුම් තාපකය කියන්නේ හීටර් එකට. හරිම හොඳයි. හීටර් එකට තමයි ගිල්ලුම් තාපකය කියලා කියන්නේ. හරි. ඉතින් මේ වගේ උපකරණ වලත් වාසාවන් තියෙනවා. වර්තමාන උපකරණ පුතේ කාර්යක්ෂමයි, ඉක්මනින් කරගන්න පුළුවන්. හැබැයි සමහරක් උපකරණ සෞඛ්‍යයට අහිතකරයි. උදාහරණයක් අවන් එක වගේ එකක්. ඒකෙන් පුච්චලා කන ජාති මේ දේ ආදී වැඩි කියලා කියනවා. ඒ වගේම තමයි පොකට් එකටත් ටිකක් හොඳ නැහැ. ඇයි ඒ? විදුලි බිලක්, ජල බිලක් වගේ යනවා. නේ? ඉතින් මේ දෙකේ අවාසි අවාසි අපි හතර ශ්‍රේණියෙදි දිගගෙන තියෙනවා. හොඳයි. නිවසේදී හා එළිමහනේදී භාවිතා කරන උපකරණ. සාමාන්‍ය අපට එදිනෙදා භාවිතා කරන්න අත්‍යවශ්‍ය උපකරණ කීපයක් තියෙනවා. පිහිය, කතර, උදැල්ල, පොරව, අලවංගුව, මුල්ලුව, විල්බැරෝ වගේවා එදිනෙදා ජීවිතයේදී විවිධ වැඩ කර ගැනීම සඳහා අපිට ප්‍රයෝජනවත් වෙනවා. ඈත අතීතයේදී අපේ මුතුන් මිත්තන්ගේ ප්‍රධාන ජීවන උපාය වූ කෘෂිකර්මාන්තයයි. ඒ සඳහා භාවිතා කළ කැත්ත, උදැල්ල වැනි උපකරණ භාවිතයට පෙර ඒවාට වැඳ ගෞරව කර වැඩ පටන් ගත්තා. ඉතින් අදට සමහරක් අය එහෙමයි පුතේ, ඒවායින් අනතුරක් නොවෙන්න කියලා ඒවට වැඳලා ගෞරව කරලා තමයි වැඩ පටන්ගෙන තියෙන්නේ. ඉතින් ඒක හොඳ කාරණයක්. රයිට්. අපි බලමු ඊළඟට මොකද කියලා. පාසලේ විවිධ ස්ථානයන්හි දක්නට ලැබෙන සුවිශේෂී උපකරණ. ඕන දැන් ඔයාලත් එක්ක මම කතා කරන්න යන්නේ ඒ ගැන. මම මේක රූප නම් මට හම්බුනේ නැහැ වීඩියෝ එකට පුතේ. ක්‍රීඩා පිටිය මොනවද තියෙන්නේ? ක්‍රීඩා පිටිය මොනවද තියෙන්නේ? ක්‍රීඩා පිටිය තියෙනවා පුතේ. කන්දිය පිටත විදුම් විදුම් කනවා. විදුම් කනවා. හොඳයි විශ්මිනීට මතකයි. වෙරි ගුඩ්. ඒ කියන්නේ පුතේ නෙට්බෝල් ක්‍රීඩාවේ වගේ එද නැහැ. විදුම් කනුවක් කියන්නේ ගලවලා අයින් කරන්නේ නැහැ. රවුමක් සහිත කණුවක් ඔයගොල්ලෝ දැකලා ඇති නේ. අර නෙට් බෝල් ක්‍රීඩාවේ එදෙන පිරිමි ළමයි කරන බාස්කට් බෝල් ක්‍රීඩා කරන සමහර ප්‍රධාන පෙළේ පහසුත් තියෙනවා. නම විදුම් කණුව කියන එක ඕනෑම ක්‍රීඩා පිටියක දකින්න පුළුවන්. කියන්න පුතේ. වොලිබෝල් දැලේ. වොලිබෝල් දැලේ. තියෙන්න පුළුවන්. එක්ක වොලිබෝල් දැලේ කණු දෙක, එහෙම නැත්නම් වොලිබෝල් දැලේ පිටින්ම තියෙන්නත් පුළුවන්. ආයේ පුතේ පොඩි ගෘහත් ක්‍රීඩා පිටියක් තියෙනවා ක්‍රිකට් ක්‍රීඩා කරන පාසල් වල. නේද? පොඩි දැලක් දාලා නේද පුතේ රුවත්ත පොඩි වහපු එකක් ඒක. හරි. ආ පුතේ
ඒක පුතේ මෙහෙමයි. ඒක ගෙනල්ලා ආපහු අරන් යන එකක් නේ. හරි අත්පුඩි ලෑල්ල හරි. ඒක ගේනවා අරන් යනවා. නිතර ක්‍රීඩා පුටිය දකින්න හම්බෙන්නේ නැහැ. හැබැයි ක්‍රීඩා පුටිය සෙල්ලම් කරන වෙලාවට අත්පුඩි ලෑල්ලක්, බෝල, කඩුලු, එතකොට බැට් බෝල ඒවා ඔක්කොම දකින්න පුළුවන් නේ. ඉතින් ගන්න පුළුවන් ක්‍රීඩා පිටියක් තුලදී ක්‍රීඩාවක් වෙන අවස්ථාවකදී දකින්න පුළුවන්. ක්‍රීඩාවක් නැති අවස්ථාවවලදී තමයි ඔය මම කතා කරේ. අර net එකක් තියෙන්න පුළුවන්. මොකද විදුම් කණුවක් තියෙන්න පුළුවන්. ෆුට්බෝල් දැලක්, පාපන්දු දැලක් තියෙන්න පුළුවන්. එහෙනම් ක්‍රීඩා කරන අවස්ථාවේ තියෙන්නේ මොනවද බලමු. යගුලිය තියෙන්න පුළුවන්. ලොකු බර අර ගලක් වගේ එකක් ඈතට ඉසි කරන්නේ. කවපෙත්ත තියෙන්න පුළුවන්. හෙල්ල තියෙන්න පුළුවන්. නේද? ඊට අමතරව ඔයා කිව්වා වගේ අත්පුඩි ලෑල්ලක් තියෙන්න පුළුවන්. මේවා ගොඩක් ජාති තියෙන්න පුළුවන්. තව සමහරක් වෙලාවට මීටර 100 200 දුවන ඒවා මාක් කරලා තියෙන්නත් පුළුවන්. ඉතින් මේ වගේ ක්‍රීඩා පිටියේ ගොඩාක් දේවල් දකින්න පුළුවන්. බලන්න හයි. දැන් ක්‍රීඩා පිටියේ දක්නට ලැබෙන දක්නට නොලැබෙන දෙයක් සහිත පිළිතුරු යටින් ඉරක් ගහන්න කියලා එන්නත් පුළුවන්. නේ? ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ ගැන සැලකිලිමත් වෙන්න ඔයගොල්ලෝ හිතන්න අද පාඩම් කරනවා කියලා. මම මේක මුකුත් ඔයාලට වැඩි ලියන්න දෙන්නේ නැහැ. අත්‍යවශ්‍ය කරුණක් තිබ්බොත් විතරක් මම ලියන්න දෙනවා. විශේෂ දෙයක් ලියන්න දෙන්නේ නැහැ. හරි. ඊට අමතරව සංගීත කාමරය. සංගීත කාමරයේ පුතේ සංගීතය උගන්වනකොට නිතර භාවිතා කරනවා සර්පිනායක. අර අතින් පොඩ්ඩක් මේ ලං කර කර හුලං දෙමින් වැඩ කරන එක ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ සර්පිනායක. ඔව්. බොහෝ සංගීත කාමර සර්පිනාවක් දකින්න හම්බෙනවා. සර්පිනාවක් දකින්න හම්බෙනවා. වයලින් කොහොමද තියෙනවා? දැන් ඔය නැටුම් කාමරයේ තමයි බෙර වර්ග ගොඩක් තියෙන්නේ. හැබැයි තබ්ලාව කියන බෙරේ සංගීත කාමරේ ඔව් ගැට බෙරයෙන් පුතේ බෙර වර්ග සංගීත කාමරේ ගොඩක් බෙර වර්ග නැහැ. ඔය සිම්බල් එකක් එහෙම නැත්නම් ඔක්ටපෑඩ් ඔව් ඒවා හරි. ඉතින් මේ මම බෙර වර්ග බෙර ගැන කතා කරේ පොඩි තට්ටු දාන පොඩි සිම්බල් වගේවා තියෙන්න පුළුවන්. නමුත් බෙර වර්ග ගොඩක් තියෙන නැටුම් කාමරේ. සංගීත කාමරේ සහ නැටුම් කාමරේ එකට තියෙන පහසුලුත් තියෙනවා. ඒ වගේ ඔය දෙකම තියෙන්නත් පුළුවන්. එතකොට මෙලෝඩිකාවක් අර කටින් පූගල ගහන එකක් ඔයාලා කැමති එකක් ඒක. ඊට අමතරව බටන් ආලාවක් ගිටාර් එකක් සිතාර් එකක් ඒස් රාජ් එකක්. ඉතින් මේ වගේ උපකරණ තව සමහරක් හොඳ ඉස්කෝල වල තියෙනවා. මේ හොඳ පියානෝ එකක් නේ. හරි. ඉතින් හොඳ පියානෝ එකක් ඒ වගේ උපකරණ ඕගන් එකක් ඒ වගේ උපකරණ ගොඩක් තියෙන්න පුළුවන්. රයිට්. ඒක අපි කතා කරේ සංගීත කාමරය පිළිබඳව. ඊට අමතරව පුතාලා කාර්යාලය. කාර්යාලය ගත්තාම ඔයාලගේ පාසලෙන් පාසලට මේ තත්ත්වය වෙනස්. හැබැයි පන්ති කාමරයකට වඩා කාර්යාලයේ තියෙන පරිසරය වෙනස්. විදුහල්පතිතුමාගේ මේසය ටිකක් පන්ති භාර ගුරුමාත්මයගේ මේසයට වඩා ලොකුයි නේද ළමයි? පුටුවක් ටිකක් වෙනස් නේද? ඔව්. ඉතින් ඒ වගේම වෙනස්. ඊට අමතරව ඔකේ තියෙනවා යතුරු පුවරුව. පාසලේම යතුරු එල්ලන්න පුළුවන් යතුරු පුවරුවක් කාර්යාලයේ තියෙනවා. ලොක්පොත ලොක්සටහන් පොත මොනද? ලොක් සටහන් පොත තියෙනවා. ඒ කියන්නේ ඔගේ ගුරුවරු පිටවල යන ඒවා එන ඒවා ඔක්කොම අස්සම් කරනවා. රජ නාම ලේඛනක් තියෙනවා. කාර්යාලයෙන් මොනවාරි බැලරෝට අරන් යනවා නම් ඒ දේ අනිවාර්යයෙන් ඒක සටහන් කරනවා. ගෙනාවට පස්සේ ආපහු ගෙනාව කියලාත් ලියනවා. ලොක් පොත් තියෙනවා. ඉන්වෙන්ටරි ඉන්වෙන්ටරි එක අන්න ඒක තමයි. ලොක් පොත දැන් එන අය යන අය වගේ අය සටහන් කරන්න. එහෙම තියදී ඉන්වෙන්ටරි එක කියනවා නාම ලේඛන සහිත පොත. ඒ කියන්නේ නාම ලේඛන කියන්නේ ඒ බඩු බාහිර ආදී ඕනෑම කාර්යාලයක පොතේ ඉන්වෙන්ටරි එකක් තියෙනවා. ඒකේ තියෙන ලිපි ද්‍රව්‍ය, කබඩ් ගාන, ෆෑන් ගාන ඔක්කොම සඳහන් කරලා තියෙනවා ඉන්වෙන්ටරි එක. ඊට අමතරව තව දකින්න පුළුවන් කාර්යාලයේ පොතේ පාසල දිනාගත් විවිධ කුසලාන සහ පාසලේ ශිෂ්‍යයන් ලබාගත් ජයග්‍රහණවල ප්‍රස්ථාර සහ ලේඛන දකින්නත් පුළුවන්. ඕවා ලකුණු කරලා තියෙනවා පාසලක කාර්යාලයේ තොල. ඔව්. ඊට පස්සේ පොතේ කබඩ් වල නාම ලේඛන විවිධ තොරතුරු අසුරා තියෙන කබඩ් තියෙන්නත් පුළුවන්. පරිගණකයක් තියෙන්න පුළුවන්. CCTV කැමරා පද්ධතියක් තියෙන්න ඒකේ බලන දැන තියෙන්න පුළුවන්. නේද? ඊට අමතරව ශබ්ද විකාශන පද්ධතියක් උනත් කාර්යාලයේ තියෙන්න පුළුවන්. මොකද නිවේදන දෙන්න මයික් එකක් ඒ වගේ පද්ධතිය සකස් කරලා තියෙනවා. ඉතින් මේවා මතක තියාගන්න. කුෂිකර්ම ඒකකයේ ගත්තොත් පුතේ පාසලේ කුෂිකර්ම ඒකකයේ නඟුල පෝරුව එවුවා ගොඩක් නැහැ. සාමාන්‍ය එදිනෙදා පොඩි වැඩකට උවමනා වෙන බඩු ටික කැත්තක්, පිහියක්, උදැල්ලක්, අත්මොල්ලුවක්, රේකයක්, මුල්ලුවක් නේද? අලවංගුවක්, විල්බැරෝවක්,
මේ ඔය වගේ උපකරණ ටිකක් තමයි කෘෂිකර්මයකදී තියෙන්නේ. පාසලේ කෘෂිකර්මයකගේ ලොකුවට මහා පරිමාණයෙන් කෘෂිකර්මය කරන්නේ නැහනේ. ඒ නිසා ලොකු යන්ත්‍ර සූත්‍ර බොහෝ විට දක්නට නැහැ. රයිට්. ඊට පස්සේ අපි යනවා පන්ති කාමරයට. පුතේ පන්ති කාමරයේ තුල අපිට නිතර දකින්නට ලැබෙනවා ළමා ඩෙස්සා පොටු. ගුරු මේසය, මල් බඳුනක්, ගුරු පුටුව ඒක දකින්න පුළුවන්. ඊට අමතරව ළමයින්ගේ තොරතුරු සහිත විවිධ සටහන් ඉල්ලලා තියෙන්න පුළුවන්. ළමයින්ගේ නිර්මාණ පුවරුවක් තියෙන්න පුළුවන්. නේද? බිත්ති පුවත්පතක් තියෙන්න පුළුවන්. සමහර පන්ති කාමරවල තියෙනවා පුතේ ටීවී එකක් එහෙමත් නේ. ඉතින් ටීවී එකක් එහෙමත් තියෙන සමහරක් ඒ වගේ නෑ. ඉතින් ඇත්තටම පුතේ මට ඔතෙන්දී මතක් කරන්න දෙයක් තියෙනවා අපේ රටේ අධ්‍යාපනය තුළ සෑම පාසලක්ම එකයි. ඔයාලගේ සිංහල පොතයි ග්‍රාමීය ප්‍රදේශයක සහ දුෂ්කර පාසලක සිංහල ගණන් අච්චු පොත් ඔක්කොම එකයි. කොළඹ හෝ මහනුවර ප්‍රධාන පාසලක ඒ අච්චු පොතුත් එකයි. අධ්‍යාපනයේ උගන්වන විදිහත් එකයි. හැබැයි පුතේ එක් එක් පාසලට ලැබෙන පහසුකම් නම් වෙනස්. අපේ රටේ මේ පහසුකම් බෙදෙන ආකාරය. සමහරක් වෙලාවට මෙතන ඉතාමත් ග්‍රාමීය පාසල් පද්ධතියක ළමයි ඉන්න පුළුවන්. මුළු පාසලටම එක පරිගණකයක් තියෙනවා වෙන්න පුළුවන්. ඔක් කාර්යාලයටවත් ටීවී එකක් නැහැ වෙන්නත් පුළුවන්. ඉතින් මම මේ ළඟදී පාඩම කරගෙන යනකොට මම කතා කරා ස්මාර්ට් බෝඩ් ගැන. ඔයාලා දන්නවා දැන් අලුත් තාක්ෂණයේ ස්මාර්ට් බෝඩ් එකකින් උගන්වන්නට පෙළඹෙනවා. ඉතින් දරුවනේ මම කතා කරපුවම එක ප්‍රධාන පාසලක දරුවෙක් අපිට කියනවා අපේ පාසලේ නම් හැම පන්ති කාමරයකටම ස්මාර්ට් බෝඩ් එකක් තියෙනවා කියලා. ඉතින් පුතේ ඒ ඒ පාසලට ලැබෙන පහසුකම් අනුව තමයි ඒවා තියෙන්නේ. කියන්නේ දෙමව්පියෝ ආධාර කරනවා, විවිධ කණ්ඩායම් ආධාර කරනවා, රජයේ වැඩිපුර ප්‍රතිපාදන හම්බ වෙනවා. ඉතින් අපිට සමහරක් වෙලාවට අපි ඉන්න පාසලට ඒවා එන්න ඔයාලා ඉස්කෝලේ ගිහිල්ලා ඉවර වෙනකම්ත් ඉන්න වෙයි. ඒ නිසා ඔයාලට තියෙනවා හොඳ වැඩක් කරන්න. ඔයාගේ අම්මා තාත්තට විශාල මුදලක් දීලා ප්‍රධාන පෙළේ පාසලකට දාන්න සමහරක් වෙලාවට හැකියාවක් තියෙන්නත් පුළුවන්, නැහැ වෙන්නත් පුළුවන්. මෙතන ඉන්න පන්ති ඉන්න ළමයි ශිෂ්‍යත් සමත් කිරීමේ අරමුණෙන් ඉන්නත් පුළුවන්, තරඟ කිරීමේ අරමුණෙන් ඉන්නත් පුළුවන්, නැත්නම් ළමයින්ගේ අධ්‍යාපන ඉහළ දැමීම මිසක් ශිෂ්‍යත් පාසලේක නොවේ වෙන්නත් පුළුවන්. නමුත් මම ඔයාලට යෝජනා කරනවා ඔයාගේ අම්මට තාත්තට වැඩි වේදමක්කින් නැතුව අන්න අර කියන වැඩි පහසුකම් ටික ඔයාලට විඳින්න පුළුවන්. ඔයාගේ ඉස්කෝල් කාලේ නිමා කරන්න කලින් වැඩි පහසුකමක් දැන් ඔයාගේ පාසල නරක නිසා නෙවෙයි. ඔයාට යන්න පුළුවන් ඉතාමත් හොඳ පාසලකට මේ ශිෂ්‍යත්ව විභාගෙ සමත් වුණා. ඉතින් ඔයාට තාම ප්‍රමාද නැහැ. තවත් මාස දෙකක් දෙකමාරක් තියෙනවා. හොඳින් පාඩම් කරන්න. හොඳට ප්‍රශ්න පත්‍ර ලියන්න. ප්‍රශ්න පත්‍රයේ වැරදි සෑදීම කරන්න. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ලකුණු අඩුනම් විභවිතාමාන පොතක් දෙකක් අරන් කරන්න. සර්ගේ පන්තියේ ගැටළු ටික අහලා ඔයා ජයග්‍රහණය කරලා පාසුකම් ඇති පාසලකට යන්න උත්සාහ කරන්න. ඒක ඔයාගේ අධ්‍යාපන අනාගතයට වටිනවා. මම කරන්නේ යෝජනාවක් විතරයි. ඉතින් පුතේ ඔය මං ස්මාර්ට් බෝඩ් එක ගැන කතා කරනකොට මම නිතරම හරි අවධානයෙන් ඉන්නවා ළමයින්ට තියෙන පහසුකම් සහ ළමයින්ගේ අදහස් පිළිබඳව. ඒකයි මම ඔයාට ඒ ගැන කිව්වේ. පන්ති කාමරේ. එතකොට තව මොනවද තියෙන්න පුළුවන්නේ? නාමලේඛනේ තියෙන්න පුළුවන් නේද පුතේ? තව? කබඩ් එක. කබඩ් තියෙන්න පුළුවන්. වෙරි ගුඩ්. පන්ති වාර්තා පොත. ඔව්. හරි පන්ති වාර්තා පොත තියෙන්න පුළුවන් නේ. සමහරක් වෙලාවට මම දැකලා ෂූ රැක් එකක් සපත්තු එළියෙන් තියලා පන්ති කාමරුත් තියෙනවා. ඉතින් ඔයගේ දේවල් රයිට්. අපි යන් ප්‍රධාන ශාලාව. සමහර පාසල් වල ප්‍රධාන ශාලාවක් තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. සමහර පාසල් වල ළමයි 1000ක් විතර දාන්න පුළුවන් ලොකු ඔඩිටෝරියම් එකක් තියෙනවා. ඒකට කියන ඔඩිටෝරියම් එකක් කියලා. නැත්නම් මේයින් හෝල් කියලාත් කියනවා. ඔය ප්‍රධාන ශාලාව ගත්තාම පුතේ ඕකේ තියෙනවා ආරාධිතයන් සඳහා වෙන් වූ ටිකක් විශාල ගණේ පුටු. ටිකක් පහසුකම් තියෙන පුටු තියෙනවා. ඊට අමතරව කුඩා පුටු විශාල සංඛ්‍යාවක් තියෙන්නත් පුළුවන්. ස්ටේජ් එකක් අනිවාර්යෙන් තියෙනවා. වේදිකාව. ඒ වේදිකාව උඩ තමයි ඉදිරිපත් කිරීම මේව කරන්නේ නේ. ඒ වේදිකාවේ දෙපැත්තේ පොඩි කාමර දෙකක් තියෙන පුළුවන්. චේන්ජින් රූම්. ඒ කියන්නේ ওই නාට්‍යයක් එහෙම පෙන්වනකොට ඒ නාට්‍යයට අදාළ විදිහට ඇඳුම් වෙනස් කරගන්න ඒව චේන්ජින් රූම් තියෙන්න පුළුවන්. ඊට අමතරව පුතේ තව මොනවද තියෙන්න පුළුවන්? නිතරම දකින්නට පුළුවන් පහනක් තියෙනවා ලොකුනේ. තව මොනවද තියෙන්න පුළුවන්නේ? තව මොනවද ප්‍රධාන ශාලාවේ තියෙන්නේ? මොනවද ප්‍රධාන ශාලාවේ තියෙන්නේ? ඔයාලා දැකලා තියෙනවද අර මයික් ස්ටෑන්ඩ් එක? ඔව්. ඕකට කියනවා කතන පුවරුව. කතන පුවරුව. කතන පුවරුව කියලා කියනවා සදින්දි. ඕකට කියනවා කතන පුවරුව කියලා. කතන පුවරුව සහ අපිට තියෙන්න පුළුවන් පුතේ ශබ්ද විකාශන පද්ධතියක්.
ශබ්ද විකාශන පද්ධතියක් තියෙන්න පුළුවන් කථන පූර්වක් තියෙන්න පුළුවන්. ඊට අමතරව තව තියෙනවා පුතේ ඕකේ ආලෝක රටා පද්ධතියක්. ආලෝක රටා පද්ධතියක් තියෙන්නත් පුළුවන් මල්ටි මීඩියා යන්ත්‍රයක් ප්‍රොජෙක්ටර් එකක් තියෙන්නත් පුළුවන්. ලොකු තිරයක් තියෙන්නත් පුළුවන් තිර රෙදි තියෙන්නත් පුළුවන්. නේ? ඉතින් මේ වගේ දේවල් ප්‍රධාන ශාලාව තුල දක්නට ලැබෙනවා සහ සමහර පාසල් වල ප්‍රධාන ශාලාවේ සුවිශේෂී වූ පින්තූර ගහලා තියෙනවා. ඒ රට ඒ ඒ ඒ පාසල ආරම්භ කරපෝ විදුහල්පතිවරු සහ රටේ කීර්තියක් අත්කර දුන් පුද්ගලයෝ නැත්නම් පාසලේ පාසල කීර්තියෙන් බැබළූ දරුවන්ගේ තොරතුරු එහෙම තියෙන්නත් පුළුවන් ප්‍රධාන ශාලාවේ. ඔය වගේ දේවල්. ඉතින් අපි මේ කතා කරේ පාසලේ විවිධ ස්ථානයන්හි දක්නට ලැබෙන සුවිශේෂී උපකරණ පිළිබඳවයි. රයිට්. අපි යන් ඊළඟට පාසලේ හා පන්ති කාමරයේදී ඇති උපකරණ අප කාටත් පොදුයි. අපෙන් පසු පාසලට පැමිණෙන නංගිලාට මල්ලිලාට භාවිතා කළ හැකි ආකාරයට අපි ඒවා පරිහරණය කළ යුතුයි. රජයෙන් දානපතියන්ගෙන් දෙමාපියන්ගෙන් ආදි සිසුන්ගෙන් අපේ පාසල් වලට බොහෝ භාණ්ඩ උපකරණ ලබා දෙති. ඒ අපගේ ඉගෙනීම සඳහා අපේ දියුණුව සඳහා ඔවුන්ගේ කැපවීම වේ. ඒ කියන්නේ පුතේ අධ්‍යාපනයේ ගොඩක් අය උදව් කරනවා. දානපති අය රජය දෙමාපියෝ ආදි ශිෂ්‍යයෝ ගොඩක් අය උදව් කරනවා. සමහර පාසල් වලට එකතු වෙලා ওই ආදි ශිෂ්‍ය සංගම් වලින් ලොකු දේවල් කරනවා. ඔයාගේ අම්මා තාත්තාත් ඔයාගේ පාසලට ගිහිල්ලා ඒ වගේ දේවල් කරන ඕගොල්ලෝ දැකලා ඇති. ශ්‍රම දාන, ගොඩනැගිලි හදන ඒවා, කලා උළෙලවල්. ඉතින් ඉස්කෝලේ වෙනුවෙන් විදුහල්පතිවරු, ගුරුවරු විතරක් නෙවෙයි පාසල් ප්‍රජාව. මේගොල්ලොත් ලොකු සේවයක් කරනවා. හරි. පාසල තුල සතු උපකරණ හා භාණ්ඩ පිළිබඳ සටහන් පොතක්, ඉන්වෙන්ටරි එකක් ඇති අතර ඒ සෑම උපකරණයක් පිළිබඳ සටහන් තබා ඇත. ඒකේ පොතේ පාසලේ ගුරුවරුන්ටවත් ළමයින්ටවත් ඒක දිනම අරන් යන්න බෑ. අරන් ගිහිලා අපෝ ගෙනත් දෙන්න ඕන. ඒකට මොකක් හරි හානියක් කළොත් ඒකේ හානි පූර්ණේ කරන්න ඕන. ළමයි වුණත් දෙමාපිය වුණත් කවුරු වුණත්. උපකරණ භාවිතයට ගත්පසු නැවත නිත්‍ය තැබීමෙන් පාවිච්චියෙන් පසු පිරිසිදු කිරීම කැඩී බිඳී යාමක් සිදු වුවොත් එම වරද පිළිගෙන ඒ සඳහා අවශ්‍ය කටයුතු කිරීම හොඳ ගුණාංගයකි. පොදු දේපළ වෙනමෙන් භාණ්ඩ හා උපකරණ පෞද්ගලික පරිහරණය සඳහා නොගත යුතුයි. ඔන්න පුතේ ඉගෙනත් කියලා තියෙනවා. හරි. බලන්න උපකරණ අනාරක්ෂිතව පරිහරණය කිරීම නිසා සිදුවිය හැකි අනතුරු. කියව ගන්න බලන්න ඔය ටික ඔයාලා හිමින් කියව ගන්න ඈ. හොඳයි. ක්‍රීඩා කිරීමේදී බෝලේ හෙල්ල කාපෙත්ත වැදෙන්න පුළුවන්. බෝල වැදලා බොහෝ විට අනතුරු වෙලා තියෙන විශේෂයෙන්ම ලෙදර් ලෙදර් ක්‍රිකට් ක්‍රීඩා කරන අවස්ථාවලදී එහෙම දැන් ක්‍රීඩා කරද්දී මිය ගිහිල්ලත් ඒවා ක්‍රීඩකයෝ නේ. හරි. හෙල්ල බල දැක ඇති හෙල්ල කාපෙත්ත වගේ දේවල් හරිම ආරක්ෂිතව කරන්න ඕන දේවල් සහ ක්‍රීඩා කරන වැටිලා තුවාල වෙන්නත් පුළුවන්. පන්ති කාමරයේදී කතුරු භාවිතයේදී අත් කැපෙන්න තුවාල වෙන්න පුළුවන්. කෘෂිකර්ම උපකරණ භාවිතයේදී අත් කැපීම තුවාල වෙන්න පුළුවන්. ගෘහ විද්‍යා කටයුතු වලදී නම් අත කැපීම හෝ පිළිස්සීම වගේ දේවල් වෙන්නත් පුළුවන්. රයිට්. හොඳයි. අප භාවිතා කරන උපකරණ වල කාර්යයන් කිරීමට අවශ්‍ය බල ශක්තිය. හරි. විදුලි බල්බ හා උපකරණ. රයිට්. එතකොට මෙතෙන්දි පොතේ මම විශේෂ ඔයාලට ගොඩක් කියව ගන්නකො මම පැහැදිලි කරන්නම් මේක මොකද්ද කියලා ඔයාලට. මම වැදගත් තොරතුරු රසක් ඔයගොල්ලන්ට කියලා දෙනවා.
හරි. අප භාවිතා කරන උපකරණ වල කාර්යයන් නිමකරි කාර්යයන් කිරීමට අවශ්‍ය බල ශක්තිය. විදුලි බල්බ හා විදුලි උපකරණ. පොතේ විදුලි බල්බ හා විදුලි උපකරණ වැඩ කරන්නේ විදුලි බලයෙන්. හොඳට අහගන්න අවශ්‍ය දෙයක් තිබ්බොත් සටහන් කරගන්න. හරි මම බෝඩ් එකේ වෙනම ලියන්නේ. එතකොට විදුලිය කියන්නේ බල ශක්තියක්. එතකොට විදුලිය උත්පාදනය කරන ආකාර කීපයක් අප රටේ තියෙනවා. ප්‍රධාන එකක් තමයි පුතේ ජල විදුලිය. හරි? ඒ කියන්නේ ජලය ලොකු ජලාශ තුල රඳවලා තියලා ඒක එක තැනකින් ඇරලා බට දිගේ යවලා එතනින් ලොකු ටර්බයින ලොකු ඩයිනමෝ වගේ ඒවා කරකවලා විද්‍යුතය උත්පාදනය කරනවා. ඒකට අපි වැස්සෙන් එන ජලය රැස් කරලා තියලා තමයි කරන්නේ. එතකොට ලංකාවේ ජල විදුලි බලාගාර ගොඩක් තියෙනවා. ලංකාවේ පළවෙනි ජල විදුලි බලාගාරය ඔයගොල්ලෝ දන්නවද මොකක්ද කියලා? ලක්ෂපාන ලක්ෂපාන නෙවෙයි පුතේ විමල සුරේන්ද ජල විදුලි බලාගාරය. ඔව් හරියටම හරි විරජිත් තරුණ. විමල සුරේන්ද මේ විදුලි බලාගාරය කියන්නේ ජලාශය. විමල සුරේන්ද කියන්නේ පුතේ ලංකාවේ තු විශේෂ ඉංජිනේරුවරේ. ලංකාවේ මුලින්ම ඉදුකරේ විමල සුරේන්ද විදුලි බලාගාරය. එයාගේ නමින් නම් කරා ඒක. විදුලි විමල සුරේන්දගෙන් පටන් ගත්තාම මහවැලි ව්‍යාපාරය කියලා පුතේ විශාල ජලාශ ප්‍රමාණයක් මහවැලි ගඟේම අරස් කරලා හදලා තියෙනවා. ප්‍රධාන වශයෙන් ගන්න පුළුවන් ලක්ෂපාන, රන්දෙනිගල, රන්ටැඹේ, කොත්මලේ, ඉහළ කොත්මලේ, කාසල්රි, මාඋස්සකැලේ, මේ මෑතක හැදුවා මොරගහ කන්ද සහ කළුගඟ, කුකුලේ ගඟ ඔය වගේ විශාල සංඛ්‍යාවක් තියෙනවා. තව කුඩා ඒවාත් තියෙනවා. ආයෙත් මතක් කරන්නම් ජල විදුලි බලාගාර කීපයක් ඔයගොල්ලොන්ට. මම ඔය කීපයක් පමණයි කිව්වේ ප්‍රධාන ඒවා. විමල සුරේන්ද්‍ර, ලක්ෂපාන, රන්දෙනිගල, රන්ටැඹේ, ඊට අමතරව පුතේ වික්ටෝරියා ප්‍රධාන විශාල එකක්, වික්ටෝරියා, මොරගහකන්ද, කළුගඟ, මවුස්සකැලේ, කැනියොන් ඔය වගේ ගොඩාක් තියෙනවා පුතේ. කාසල්රි ඔය වගේ ගොඩක් තියෙනවා විදුලි බලාගාර ලංකාවේ. හරි ඊට අමතරව පුතේ ලංකාවේ තියෙනවා වැඩ කරනවා තාප බලයෙන්. තාප බලයෙන් කියන්නේ ගල්ලඟුරු රත් කරලා ඒ එන තාපයෙන් විදුලි බලය නිෂ්පාදනය කරනවා. ගල්ලඟුරු කියන්නේ පුතේ පොළවෙන් ගන්න ඛනිජ සම්පතක්. ඔය විලිපේ තියෙන අඟුරු වගේ කළු පාට ගල් වගේ జాතියක් මැටල් වගේ මේක අධික තාපයක් එනවා රත් වෙනකොට. අන්නේ තාපය දාලා යන්ත්‍රවලට තාප බලයෙන් ඉස්සර පුතේ ඔය ගල් රෝල් සමහර වාහනත් වැඩ කරලා තියෙන්නේ වාෂ්ප බලයෙන් කියන්නේ නේද? තාප බලයෙන් වැඩ කරලා තියෙන ගල් අඟුරු වලින්. ගල් අඟුරු අපේ රටේ නැහැ. ගල් අඟුරු පොළවෙන් ගන්නෙ ඛනිජ සම්පතක් විදියට පතල් වලින්. චීනේ වගේ රටවල් වලින් නැව් වලින් අපේ රටට ගල් අඟුරු ගෙන්නලා ගල් අඟුරු දහනය කරලා ඔයාලා අහලා ඇති අපේ රටේ තියෙනවා ලක්විජය. ඔය නිතර කැඩෙන එක අහලා තියෙනවද? මොකද්ද බලාගාරේ? ලක්විජය බලාගාරේ කොහෙද තියෙන්නේ? නොරොච්චෝලේ. නොරොච්චෝලේ. නොරොච්චෝලේ තමයි තියෙන්නේ. හරි නොරොච්චෝලේ ලක්විජය බලාගාරේ පුතේ ඒකෙමුත් ඕගොල්ලොන්ට තාප බලය ලැබෙනවා. විදුලි බලය. එතකොට තවත් ආකාරයක් තමයි පෞගිය ඔය ආර්ථික අර්බුද කාලේ ඉතින් ඉන්ධන නැති නිසා එක වැඩ කරේ නැහැ. ඉත විදුලිය කැපුවා. ඉන්ධන වලින් වැඩ කර ඩීසල් බලාගාරයක් ලංකාවේ තියෙනවා. කැලණිතිස්ස මේක තියෙන්නේ සබුගස්කන්ධ ප්‍රදේශයේ. ඒක වැඩ කරන්නේ ඩීසල් වලින්. ඔන්න එහෙනම් විදුලි බල විද්‍යුතය උත්පාදනය කරන ආකාර කීපයක් සහ ඒවත් තියෙන තැන් තමයි මම මේ මතක් කරේ. ඕගොල්ලෝ හොඳට ගලේ කෙටුවා පුරක්සේ. ඒ කියන්නේ ඔළුවේ මතක තබා ගන්න කියලා මම මේ කියන්නේ. හරි එහෙනම් ඔන්න විදුලි බලය. ඊට අමතරව පුතේ පෞද්ගලික මට්ටමින් ජෙනරේටර් වලින් බල ශක්තිය නිෂ්පාදනය කරනවා. සූර්ය කෝෂ. සූර්ය කෝෂ වැඩ කරන්නේ සූර්ය බලයෙන්. සූර්යාලෝකය සූර්ය බලයෙන් තමයි වැඩ කරන්නේ සූර්ය කෝෂ. ඉතින් ඒ වගේ වල් වලට වාහන වලට දැන් ගොඩේ වට එක යොදා ගන්නවා ස්වාභාවික ශක්තියක් නිසා. රෙදි වේලා ගැනීම හා වීසුලං කිරීම. අපිට රෙදි වේලා ගැනීමට පුතේ බොහෝ විට හිරු එළියක් අවශ්‍ය වෙනවා සහ හුළඟ තිබ්බත් වේලෙනවානේ. වී හුළං කරන්නත් හුළඟ. ඒක සුලම් බලය. සුලම් බලය අපිට ස්වාභාවිකවත් ලැබෙනවා.
ප්‍රති වේලා ගන්නට වගේ. හැබැයි වීහුරම් කරන්නට වගේ වට අපි පොඩි මෝටර් එකක් දාලා ෆෑන් එකක් දාලා කරකලා කුලම් කරනවා. ඔයාලා දැකලාද හෙයා ඩ්‍රයිවර්? ඒ කියන්නේ අර කොණ්ඩේ මැදිනේ එවුවා. කුලන්නේ වැකූම් ක්ලීනර්. අර දූවිලි අයින් කරන එවුවා. අන්න බලන්න සුළං බලය යොදා ගන්න ආකාරය. ඒක නිෂ්පාදනය කරලත් ගන්නවා සුළඟ, නිපදවල ගන්නවා සහ ස්වාභාවිකවත් ගන්නවා. හරි. ඊට පස්සේ වාහන. මොනවද වාහන වැඩ කරන ඉන්ධන වර්ග? වාහන වැඩ කරන ඉන්ධන වර්ග. ඩීසල්, ඩීසල්, පෙට්‍රල් නේද පුතේ? ඔව්, ඛනිජ තෙල්. වාහන වැඩ කරන්නේ ඛනිජ තෙල් වලින්. මේ ඛනිජ තෙල් උත්පතේ බොරතෙල් විදියට පොළවෙන් ගන්න ඛනිජ සම්පතා. ඉතින් ඒක පිරිපහදු කරලා ඒකේ හොඳ මේවා ගන්නවා, ගුවන් යානා ඉන්ධන වගේ ඒවට, උඩින් යන ඒවට. ඊට අමතරව තව ඒවා ගන්නවා සුපිරි පෙට්‍රල්, සුපිරි ඩීසල් කියලා එන්නේ. අන්තිමේවා පුතේ කළු තෙල් තාර දක්වාම ගන්නවා. හරි. ඉතින් මේව වැඩ කරන්නේ නම් පොළවෙන් හම්බෙන ඛනිජ සම්පතක් වන තෙල් වලින්. හරි. තෙල් තියෙන රටවල් තියෙනවා පොළවෙන් තමයි තෙල් ගන්න. ඒකලා පිරිපාදු කරලා වර්ග වලට බෙදලා ගන්නවා. අපේ රටේ තාම තෙල් නැහැ. හරිද? පාන් පෝරණු සහ දරලි. මේ පාන් පෝර දෙකොට පාන් පෝරණු සහ දරලි වැඩ කරන ඉන්ධනය තමයි දර. දරත් ඉන්ධනයක්. ඔයාගේ අම්මා බත්තු යන්නේ ඉන්ධනයක් දාලා. හරි. ඒක පාවිච්චි කරලා තාපේ උපදවා ගන්නවා. මේ තාපයෙන් ගින්දර තාපයෙන් උයනවා අම්ම තම්බනවානේ. හරි. එහෙනම් පාන් පෝරණ වලට ගන්නවා මොනවද පුතේ? දර. ඉතින් ඉන්ධනයක් විදියට පොල් කටු අඟුරු ඒව ගන්නත් පුළුවන් නේ. දැන් ඔයාලා දන්නවා පොල් කටු අඟුරු ගන්නවා විශේෂයෙන්ම කම්මල් කර්මාන්තයේදී ඉන්ධනයක් විදියට නේ. පොල් ලෙලි, පොල් කටු, දර අඟුරු මේව ගන්න පුළුවන්. ගෑස් සුදුන. ගෑස් සුදුනට පුතේ ස්වාභාවික ගෑස්. ස්වාභාවික ගෑස් ගන්නෙත් ගෑස් නිදි වලින් අරගෙන අපිට ඒවා සිලින්ඩර වලට දානවා. අධික ගිනි ගන්නා සුළු දෙයක්. ගෑසුත් බලශක්තියක් තමයි, අපිට අවශ්‍ය බලශක්තියක්. දහය වඳුන. සමහරක් අය නම් දහය වඳුනක් දැකලා නැති ඇති පුතේ. මේක වැඩ කර මේක පුතේ දහය හෝ ලී කුඩු වලින් තමයි ලිපක් විදියට පාවිච්චි කරන්නේ. වීදම් බන්ට එදිනෙදා කටයුතු වලට වගේ දහය ගන්න. හොඳයි. ඉතින් අපි වැදගත් තොරතුරු ටිකක් තමයි සාකච්ඡා කළේ. හරි. මේ බලන්න විදුලි උපකරණ භාවිතයේදී ඒවා සඳහා මුදල් ගෙවා ලබා ගැනීමට සිදුවේ. මේවා වඩා තරපිරිමැස්ම යුතුව භාවිතා කරමු. ඉතින් පුතේ මේවා මිලදී ගන්ට මුදල් ඕන සහ තව මොනවද? මිලදී ගන්ට මුදල් ඕන, තව කාරණයක් තමයි මේවා භාවිතා කරන්නත් මුදල් ඕන. එතකොට මේවා භාවිතා කරන්න අවශ්‍ය මුදල් මොනවද? භාවිතා කරන්න එක්කෝ වතුර ඕන, එක්කෝ විදුලි බලය ඕන. හරි. වතුරෝ විදුලි බලය අවශ්‍ය. මේවා පාවිච්චි කළා තමයි මේවා උපකරණ ක්‍රියාත්මක වෙන්නේ. නැත්නම් අපි මිනිස් ශ්‍රමයෙන් නෙවෙයි. වැඩ පහසුයි, හැබැයි වියදම් අධිකයි. කැඩුනොත් හදන්න වෙනවා, විදුලි බිල් ගෙවන්න වෙනවා. මේ වගේ දේවල් තියෙනවා මේ උපකරණ වල. අපට අත්‍යවශ්‍ය ජලය. ප්‍රයෝජන ජලය ලබා ගන්න මූලාශ්‍ර, නාගරික ප්‍රදේශවල ජලය ලබා ගන්න මූලාශ්‍ර. මේ වගේ අපිට කොටස් වශයෙන් කතා කරන්න පුළුවන්. දැනට බොහෝ විට පුතේ ඔයගොල්ලෝ ජලය ලැබෙන ප්‍රයෝජන ගැන දන්නවා. විශේෂයෙන් කතා කරන්න අවශ්‍ය නැහැ. ජලය ලබා ගන්නා මූලාශ්‍ර ගත්තොත් එහෙම ලිං, නලලිං, නල ජලය, වැසි ජලය, මේ ගොඩාක් මූලාශ්‍ර තියෙනවා. වැව්, පොකුණු, ගංගා වලින් ගන්නවා. නාගරික ප්‍රදේශවල බොහෝ විට ජල ටැංකි හෝ පුතේ නල ජලය මගින් තමයි ජලය සපයා ගන්නෙ. නියගයකදී ජලය අත්‍යවශ්‍ය වූ අවස්ථාවකදී මුහුණ පෑමට සිදුවන අපහසුතා. බීමට හා නෑමට ජලය ප්‍රමාණවත් නොවීම. බීමටයි නාන්ටයි ජලය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. දැන් මේ தත්ත්වය බලපාන්නේ පුතේ නාගරික ප්‍රදේශයකට. දැන් අපි හිතන්නකො නලයකින් විතරක් වතුර එන ගෙදරක් කියලා. එදා වතුර කපලා දවස් දෙකක් තුනක්ම කපනවා. ඔන්න ඉතින් අර වෙන්දා විදියට නාන්න බෑ. නානව නෙවෙයි ඇඟේ ගා ගන්න වෙන්නේ වතුර. ඊට අමතරව රෙදි හොදන්න බෑ. ටික දවසකින් පොඩ්ඩක් නැති වෙනවා. ඔන්න අම්මයි තාත්තයි ඔයාලා ඔක්කොමලා මහා ගෙදරට හරි, ආච්චිලා ගෙදරට හරි, යාළුවෙක් ගෙදරට හරි කියලා වතුර එන පැත්තකට ගිහිල්ලා නාලා වතුර ටිකකුත් වාහනයක් තියෙනවා නැත්නම් බයිසිකලයක් තියෙනවා පුරවගෙන එනවා. ඉතින් ඔක හැමදාම කරන්නත් බෑනේ. ඉතින් වතුර හරියම පරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න වෙන අත්දැකීම් ඔයගොල්ලෝට ලැබිලා ඇති. ඈ බාත්รูම් එක ගන්න තියෙන ගෙදර එක පැත්ත පලාතකටවත් යන්න බැරි වෙනවා. මොකද ජලය නැත්නම් පිරිසිදු කරන්න බෑ. නේද? උයපු වලන් හොදා ගන්න බෑ. ඒව ගඳ ගහනවා. ඉතින් ජලය නැත්නම් ලොකු පද්ධතියම ප්‍රශ්නයක් ඇති වෙනවා. බීමට හා නෑමට ජලය ප්‍රමාණවත් නොවීම, කර්මාන්ත ආශ්‍රිත නිෂ්පාදන කටයුතු අඩාල වීම,
ආහාර පිසීමට ජලය ප්‍රමාණවත් නොවේ. නියගයක දීදිගු කලක් ජලය නොමැතු විට ගස්කොළන් වැලලේ වියලේ විනාශ වී යයි සතුන්ට බීමට ජලය නොමැති වේ. දැන් ඔයාලා දන්නවා හොඳට දිගට වැහැලා සතියක් දෙකක් පායපුවම ඔයාලා ගෙදර මිදුලේ තියෙන ගසුත් මැල වෙනවා. ඉතින් අම්මා තාත්තා මොකද කරන්නේ? වතුර ටිකක් දානවා. කෑම පිටලා ඉතුරුන වතුර ටික හරවනවා. නැත්තම් ওই ගසුත් මැරෙනවා පුතේ. එහෙනම් ජලය ඔයාලට තේරෙනද කොච්චර අවශ්‍යද? මේක නැතුව අපිට ඉන්න පුළුවන්ද බැරිද කියලා මේ කාරණයෙන් තේරෙනවා ඇති. හරි. ප්‍රවේශමෙන් ජලය පාවිච්චි කර යුතුයි. පෞද්ගලික හා පොදුවේ පරිහරණයට ඇති ජල කරාම නිකරුණේ ඇරදමා ජලයේ අපදේ නොහරින්න. කැඩී බිඳී ගිය වතුර සුද්ධ වතුර කාන්දුවර ජල කරාම පිළිසකර කරන්න. පරිහරණයෙන් පසු ඉවතලන ජලය කාඩු සකස් කිරීම මගින් වගා වණ්ඩ මල් පැල එළවලු පැල වලට දැමීම. මේ තමයි අපිට කළ හැකි දේවල්. ඉතින් මේ මේක තුන්වෙනි එකම අපිට කරන්න පුළුවන්. අපි හොදන වතුර වල බැහැර කරන්න පුළුවන්. ජලය අපතේ නොයවා අර පිරිමැස්න යුතුව පාවිච්චි කළ යුතුයි. හරි, දෙක වැදගත් කාරණයක්. හොඳයි. අතීතයේදී අපේ රට කෘෂිකර්මාන්තයෙන් ඉතාමත් දියුණුවට පත් වූ සෞභාග්‍යවත් රටක්. ඒ කියන්නේ පුතේ එදිනෙදා හඬ අවශ්‍ය දේ අපි හදාගත්තා. කෘෂිකර්මාන්තය නගා සිටුවීමට අවශ්‍ය ජලය ලබා ගැනීම සඳහා අතීත රජවරුන් වාරි කර්මාන්ත සිදු කරා. මේ වාරි කර්මාන්ත කියන්නේ පුතේ වැව් වමුණු. ගොවිතැනට අවශ්‍ය ජලය ගංගා ඇළදොළ වලින් හරවලා වැව් බැඳලා ඉතිරි කරගත්තා. මේ මින්නේරිය පරාක්‍රම දිසාවැව මේ වගේ වැව් ගොඩක් තියෙනවා. ඉතින් මම මේ පාඩම යද්දිම අර ඒකාකාරී නිසා පොඩි වෙනසකටත් එක්ක පොඩි අභ්‍යාසයක් ලියන්න යන්නේ. එහෙනම් පරිසරයේ පොති පොඩි නෝට් එකක් දාගමු. මම වැව් කීපයක් දෙනවා ඔයාලා ඒකට අදාළ රජවරු ලියන්න. බලන්න සිලබස් එකේ තියෙන එක. හරි? හොඳයි. දැන් බලමු. හොඳයි. අද ළමයි ටික දෙනක් ටිකක් වැඩිපුරක් ඉන්නවා. අපි වැව් කීපයක් ලියමු අපි දවෝ ශිෂ්‍යත් ප්‍රශ්න පත්‍රයට එයි කියලා. නේද පුතේ? මම එක පැත්තක වැව් ලියනවා, අනිත් පැත්ත ඔයාලට පුළුවන් රජවරු ලියන්න. හරි, වැව් ඉදි කළ රජවරු. එක්මනින් මාත් එක්කම ලියන්න. රජවරු වැව් සහ ඉදි කළ රජවරු. මම වැව් ටික ලියන්නම්. පළවෙනි එක අබය වැව්. මේකට තව නම පාවදර ළමයි විදියට තව නම බසවක් කුලම කියලා මම වරහන් ඇතුළු ලිව්වා ඈ. ඊට පස්සේ මම ලියන්නේ දිසාවැව. ඊට පස්සේ ලියනවා කලාරැව. ඊට පස්සේ ලියනවා මින්නේරියවැව. ඊට පස්සේ ලියනවා පරාක්‍රම සමුද්‍රය. පරාක්‍රම සමුද්‍රය. ඔයාලට පුළුවන් උත්තර ලියන්න. ඔය ටික ලියාගෙන උත්තර ලියන්න පුළුවන්. මට අවසාන වෙලා කියන්න.
ළමයි තාම ලියනවද? ලියනවා සර්. සර් ඉවරයි. කවුද ඉවර? සතින් ඉවරයි. හොඳයි. සර් ඔබතේ අපේ ගාරි බාග ඉවරයි. වාරි විභාග ලේසි වුණාද පුතා? ටිකක් ලේසි. ටිකක් ලේසි. හා හොඳයි. බලමුකෝ අපි නේද ලකුණු මට බලලා කියන්නකෝ ඈ. ලකුණු දුන්නා සර්. මොනටද දුන්නේ? විෂයන් 6ම දුන්නා. කියන්නකෝ බලන්න. දෙමළ බුද්ධාගම 98යි. ගණිතය 87යි. දෙමළ 88යි. සිංහල 82යි. පරිසරයේ 83යි. ඉංග්‍රීසිට 4යි. ඉංග්‍රීසියට කීයද? 74යි. ඔයාලට වෙනිය දෙනවද ඉස්කෝලේ? තාම වෙනිය නම් තේරෙන්නේ නැහැ සර්. වෙනියක් දෙයි. හොඳයි ඔයාගේ ලකුණු නේද? තව ටිකක් උනන්දු වෙන්න සිංහල වලට එහෙම නේද? 90ක් 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 පැනලම ගන්න. හොඳයි. අපේ පන්තියේ සිංහල වැඩිම 89. 89. එහෙනම් සිංහල පොඩ්ඩක් අමාරු වෙන්න ඇති. අපි සිංහල ටිකක් කරමු ඉස්සරහට. මං හිතාගෙන ඉන්නවා ඔයාලගේ සිරසුරාදා ක්ලාසෙට සිංහල ටිකක් දාන්න. බලමු අපිට දැන් මං තාම පේපර් එකක් මට දා ගන්න බැරුණා පුතේ. මම දැන් අද බලලා එක්ක දානවා මිල දර්ශන, නැත්තම් දානවා සිංහල. අපි දෙකේ එකක් කරමු ඈ. සර් කසුන් ලියලා ඉවරයි. අසුන් පුතා ඉවරයි. හොඳයි. තව කවුද ලියන්නේ? ටිකක් ඉක්මනින් ලියමු ඈ. තරින්ද පුතා ඉවරයි. ගුඩ්. මම තමයි කට්ටියටම කරන්නේ. හරි. හොඳයි. අපි ලියමු පුතේ. කාලේ වෙලා ගොඩක් ගන්න නැතුව. ගොඩක් කාලේ ගන්න නැතුව අපි ලියමු. හරි. රයිට්. අබේරව නැත්තම් බසවත් කුලම කියන ලංකාවේ පළවෙනි වැව කවුද ඉදි කරේ? පණ්ඩු කාබේ රජු. පණ්ඩු කාබේ රජු. හරි. තිසාරා කවුද කරේ? දේවානම්පියතිස්ස රජු. විදුමාරාතන් වහන්සේ ලංකාවට එනකොට හිටපු දේවානම්පියතිස්ස රජු. මේ රජතුමා තමයි ලංකාවේ පළවෙනි චෛත්‍යයක් නිර්මාණය කරේ ථූපාරාමය. ලංකාවේ පළවෙනි චෛත්‍ය ථූපාරාමය. දේවානම් පියතිස්ස රජු. ධාතුසේන. ඔව් එයා දන්නවා. කලාවවා දන්නේ ධාතුසේන රජතුමා සීගිරි කාශ්‍යප රජතුමාගේ පියා නේද? ධාතුසේන රජතුමා තමයි සීගිරි වැව්බැම්මට තියලා මොකද්ද මේ කලාවවේ වැව්බැම්මට තියලා මැටි ගහලා මෙරුවා කියලා ජන ප්‍රවාද තියෙන්නේ. ඉතින් කලාවැව කරනවා කවුද? ධාතුසේන රජු. ධාතුසේන රජු. මින්නේ. හරි. මින්නේ දිවැව කරනවා කවුද පුතේ? මහසෙන් දෙවියෝ කියලා කරනවා. මහසෙන් රජු. හරි. පරාක්‍රම සමුද්‍රය කරනවා කවුද? මුහුදට නොයොමු කියලා කිව්ව මහා පරාක්‍රම බාහු රජු. ඉතින් වැදගත් වෙයි කියලා පාඩම අතරතුර පොඩි අභ්‍යාසයක් වෙනසකටත් එක්ක පුතාලට මම ඔය දුන්නේ. හොඳයි. ඔව් පුතේ. පරාක්‍රම බාහු කියනකොට ඔය බයන්න ඉන්නේ පුතේ. මේකක් ලියනවා අනිකක් ලියනවා. එහෙම ගෑ මේකක් නෑ. හරි. බාහු කියල බාහු කියපම නිකන් මහා ප්‍රාණයට කියවෙනවා. හරි. ඉතින් මේ පණ්ඩු කාභය කියද්දි ලියවෙන්නේ ඈ බාහු කියද්දි ලියවෙනවා. හරි. බා ගුරුතුමෝ කිව්ව තඩේ හරි වැඩි හරි කාණ්ඩ වල භාවිතා කරන එකක් භාවිතා කරන්න. මොකද ඒක නාම පදයක් නිසා ඒක ලොකු ගැටලුවකුත් නෑ. හරි. හොඳයි. රයිට්.
හොඳයි. හරි. හරිනම් ලියන්න ඇතුළත හයන්න වගේ පේන්නේ. පේනවද ඉතින්? බැටදිනවා. අම්මේ. නිදම්ම. හොඳයි පුතේ. බත්තන්න. අපි යන් ඊළඟට එනං. යහපත් ශරීර සෞඛ්‍යයක් පවත්වා ගැනීම සඳහා අපගේ බර ප්‍රමාණය අනුව දිනකට ජල ලීටර 1.5ක් 2ක් ප්‍රමාණයක්වත් පානය කරන්න ඕන. දවසට ලීටර 1.5ක් 2ක් අතර ප්‍රමාණයක් යහපත් සෞඛ්‍යයක් පවත්වාගෙන යන්න පානය කරන්න ඕන. ඉතින් පුතේ ශරීරයට අවශ්‍ය ජල ප්‍රමාණය නොලැබුණොත් මොකද වෙන්නේ? විජලනය ඇති වෙන්න පුළුවන්. ශරීරය වියලෙනවා. දැන් ඔයාලා දැකලා ඇති ඔයාලට මේ හිටපු ගමන් හැදෙනවනේ ලෙඩ. වම්මනේ යනවා ටොයිලට් යනවා දිගට ගිහාම විජලනය ඇති වෙනවා. විජලනය වළක්වා ගන්න වෛද්‍යතුමා මොනවද දෙන්නේ? ජීවනි දෙනවනේ. ජීවනි බිල දෙනවද ඔයගොල්ලෝ? ජීවනි කියලා පානයක් දෙනවා නේ. ඉතින් විජලනය කියන්නේ වියලීම. ජලය නිසි ලෙස බීවි නැත්තම් පුතේ මූත්‍රාව පෑගෑන් වෙනවා, ශරීරය මලානික වෙනවා, ශරීරයේ ප්‍රාණවත් බව නැති වෙනවා, බහිස්රාවේ කටයුතු හොඳට කෙරෙන්නේ නැහැ, කියන්නේ ටොයිලට් යන්නේ නැහැ හරියට. ඉතින් විවිධ ආබාධ ඇති වෙන්න පුළුවන්. ඒද ජලය හරියට බොන්න ඕන. ජල සම්පත රැක ගැනීම. ජල සම්පත රැක ගැනීම සඳහා ගස්වැල් බෙහෙවින් උපකාරී වේ. ගස් කැපීමෙන් වන විනාශය නිසා ජල උල්පත් සිදියා හැකි. ඒ නිසා අපි රැක ගන්න අවශ්‍යයි. හරි. ජල සම්පත රැක ගැනීමට අපි හැකි තරම් ගස් හිටවමු. කුණු කසල කසලල යන නම් වැරදි පුතේ ඈ මොනවාරි වැරදි පොත් මන්නේ වැරදි කරනව ඈ කුණු කසල කියන්නේ කසලල යන මොකද කැලි කසල කියද්දි කැලි කියනකොට දන්ත දෙලා යන්න කසල කියද්දි මුරුද දෙලා යන්න මේකේ කුණු හරි නැයන්න හරි කසල කියද්දි ලයන්න මුරුද ජී වෙන්න ඕන ජලයට කුණු කසල නොදවමු හරි හරි ඊට පස්සේ කර්මාන්ත ශාලාවලින් පිටවන අපද්‍රව්‍ය ජලයට එකතු වීම නිසා ගංගා සිට සතුන් සේදීම හා වාහන සේදීම නෑම සහ නොයෙකුත් කැලි කසල මැරුණු සතුන් මේකෙත් කැලි කසල කේ කසලල යන්න වැඩි ඈ يعني ක්‍රියා නිසා අපිරිසුදු වෙනවා කියලා ඔන්න තොරතුරු තියෙනවා. ඉතින් ඔයාලට පුතේ මේ පාඩමේ ඊළවස්සේ හම් වෙනවා අපේ ජීවිතයට අත්‍යවශ්‍ය දේවල් නෙවෙයි අවශ්‍ය දේවල්. දැන් අපි එදිනදා ජීවිතේ ගත කරන මිනිස්සු විදිහට අපිට තියෙනවා පුතේ අත්‍යවශ්‍ය දේවල්. හරි ඒ කියන්නේ බේසික් ඒ කියන්නේ බේසික් නීඩ්ස් කියලා කියනවානේ සමහරක් කරා අත්‍යවශ්‍ය දේවල් කියන්නේ ඒවා නැත්තම් මැරෙනවානේ අංක එක වාතේ නහය වහගෙන බලන්න විනාඩි 5ක්වත් ඉන්න බෑ නහය වහගෙන ඉන්න බෑ දිගටම විනාඩි 5ක්වත් ඉන්න බෑ වාතේ ඕන ඊට පස්සේ මොනවද කරන්නේ වාතේ නැතුව ඉන්නම බෑ ඊට පස්සේ අපි ප්‍රමුඛතාලේඛනයක් ගත කරොත් අපට අත්‍යවශ්‍ය දේවල් වාතේට පස්සේ මොනවද ජලය අපිට නැතුවම ඉන්න බැරි ජලය හරියටම හරි අංක දෙවනි ස්ථානයේ ගන්න ජලය කෑම නැතුවත් පොඩි දවසක් ඉන්න පුළුවන් වතුර නැතුව නම් ඉන්න බෑ හරි ඊට පස්සේ ජලයට පස්සේ ජලයට පස්සේ ආහාර ජලයට පස්සේ ආහාර හරියටම හරි ජලයට පස්සේ ආහාර නේද ආහාර ඔව් ආහාර ඊට පස්සේ පුතේ අපිට වාසස්ථානයක් ඕන ඇඳුම් පැළඳුම් ඕන නේ ඒ කියන්නේ අවුවට කර වෙලා වැස්තර තෙමිලා ඉන්න බෑනේ වාසස්ථානයක් ඕන සහ ඇඳුම් පැළඳුම් ඕන දැන් ඉස්සරහට අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් වෙනවා පුතේ ඖෂධ ඉස්සර වගේ මිනිස්සුන්ට දැන් මොනවද දැන් බලන්න අපිට හෙම්බිරිස්ස ඇතුළත් අමාරුනේ පුතේ බෙහෙත් නැතුවත් මිනිස්සු මැරෙනවා හරි ඉතින් අපිට ධාමයේ ඉතින් අපි මේ බේසික් නීඩ්ස් ඒව නැත්තම් මූලික අවශ්‍යතා විදිහට එහෙම අපි කියන්නේ වාතය ජලය ආහාර නිවාස ඇඳුම් ඔනවම් පහක් නම් කරා ඒවට අමතරව අපි එදිනෙදා ජීවිතයක් ගත කරනකොට සමහර දේවල් වලට අපි හුරු වෙලා දැන් සමහර අය කිරිපිටි බොන්නේ නැහනේ හැබැයි සමහරක් අය උදේ නැගිට ගමන් කිරි එකක් ඕන දැන් මම ඔයාලගේ ඊළඟට අහනවා ඔයාලගේ ගෙදර සීනි තියෙන්න ඕනද නැද්ද තියෙන්න ඕනේ දැන් කවුරු හරි කියනවා මම සීනි නැතුව මම බොන්නේ අපි ඔක්කොම සීන් නැති බොම එද හරි ඉතිරාට ගෙදර මිනිස්සු එක්කම තින්ටයක් තියෙන්න ඕන තේකොළ තේත් බොන්න පුරුදු වෙලා අර දත් බෙහෙත් කියමුකෝ දත් බෙහෙත් ඕනද නැද්ද ඕනේ ඔව් දත් බෙහෙත් ඕන දැන් ඉස්සර මිනිස්සු දත් කුඩු වලින් මැන්දා අඟුරු වලින් මැන්දා ඔයාලා අඟුරු වලින් දත් මැදලා තියෙනවද ඔව් ඔව් අඟුරු කැලකින් දත් මැදපුවාම පුතේ දත් හරිය ලස්සන සුදු පාට වෙනවා
දැන් නම් ඔය දත්බේත් සමාගම් කියන අගුරුලින් මදින්න එපා කියලා. ඒවට ඉස්සර මිනිස්සු ඒවෙන් බැඳලා දත් හොඳට තියාගත්තා. දැන් අපි ඉපදුන දවසේ ඉඳන් එක එක ඒවෙන් මදිනවා. ඒගොල්ලෝ කියනවා වගේ විවිධ ඒවා තියෙනවලු. හැබැයි අපි දත් හොඳටත් නැහැ නේ. හරි? ඒ වගේම බැඳලා දත් හොඳටත් නැහැ නේ. උදේවත බැඳවත් නැහැ නේ. ගොඩක් පුතේ වෙලෙන් දැන්වීම වල කියන්නේ බොරු. නේ? දැන් බලන්නකො අර සබන් කැටයක දැන්වීමක් ගන්නකො. හරි ලස්සනට හොදනවා. ඈ සුවඳයි. දැන් අම්මෙන් අහන්නකො එච්චර සතුටුදායක දෙයක්ද රෙදි හොදන එක කියලා. ඒ වගේ දින බොරු කතා. නේද? දැන් දත් බේත් ගත්තාම බාන්න දත් බේත දත් මිත්තු කැට වගේ කොහොමද මැදල්ලෙදී. ඉතින් ගොඩාක් අර වෙළඳ ප්‍රචාර වලට ඔයගොල්ලෝ රැවටෙන්න එපා. හරි? ඉතින් අපි අත්‍යවශ්‍ය දේවල් මිලදී ගන්න අපේ අම්මලා ඇති තම්මලා නම් රැවටෙන්නේ නැහැ. ඒගොල්ලෝ දැන් පුරුදු වෙලා තියෙන්නේ. අවශ්‍ය දේක් විතරක් ගන්නවා. දත් බේත් ඕන නෑ මං අඟුරු වලින් මදිනවා. දත් බේත් එපා කියලා ඉන්න අවශ්‍ය නැහැ. සබන්. නේද පුතේ? සබන්. සබන් ඕන නැද්ද? මම සබන් ගන්න නැතුව නානවා කියලා කියන්නේ සබන් ඕන නේ. සබන් ඔව් සබන් ඕන. ගිනි පෙට්ටියක්. දැන් ඔයාලගේ අම්මලා එහෙම දර කෑලි දෙකක් එකට අතුල්ලලා ගින්දර නිපදවා ගන්නවද? නෑනේ. ගිනි පෙට්ටියක් නැති වුණොත් ගෙදර හරි කරදරයක් වෙන්නේ. ලිපපත්තු කරගන්න විදියක් නැහැ. කො ගිනි පෙට්ටරේ පෙට්ටියක් ලයිටර් එකක් එහෙම නැත්තම් පුතේ අපිට අවශ්‍ය වෙනවා. අඩුම දැන් ගෑස් එක හරි පත්තු කරලා තමයි ගන්න නේ. හාල් ඕනේ නැද්ද? ආ මං පාන් විතරක් කනවා. හාල් ඕනේ නැහැ කියලා ඉන්න බෑනේ. ලුණු හිටපු ගමන් අම්මට වර අම්මා මේක කන්ටත් බෑ මේකේ ලුණුත් නැහැ කියලා අම්මට ඔන්න දානවා නඩුව. තාත්තා හිටපු ගමන් කියනනේ මේකට ලුණු නම් ටිකක් මදි කියලා නේ. හරි? අම්මා අමාරුවෙන් ඔයාලා දෙන්නේ ඉතින් ලුණු ටිකක් දා කන්න. හරි? පොල්. හරි මට පොල් එපා මං බදලා විතරක් තෙල් වලින් කනවා කියන්නේ නැහැ. එළවලු මං අතුයි මසුයි විතරක් මාළු විතරක් කනවා කියන්නේ නැහැ. මේ හැම දෙයක්ම පොතේ දිනදා ජීවිතයට අපිට අවශ්‍ය සාධක. අත්‍යවශ්‍ය සාධක නෙවෙයි. කිරිපිටි නැහැ කියලා මැරෙන්නේ නැහැ, පිටි නැහැ කියලා මැරෙන්නේ නැහැ, දත් බෙහෙත් නැහැ කියලා විකල්පයක් පාවිච්චි කරන්න පුළුවන්. අවශ්‍ය සාධක සහ අත්‍යවශ්‍ය සාධක වෙනස්. අන්න ඒක තමයි මට ඔයාලට මේකෙන් කියන්න අවශ්‍ය වුණේ. හැබැයි සමහරක් අය මේවා අත්‍යවශ්‍ය සාධක කරගෙන තියෙනවා. එහෙම කරගන්නත් අවශ්‍ය නැහැ. රයිට්. ඊට පස්සේ පුතේ එකම භාණ්ඩයක් උදේවයි ප්‍රමාණයේ ගුණාත්මක බව හා වෙළඳාම් නාමය ඇසුරුම් වල ස්වභාවය නිසා මිල ගණන් වෙනස් වේ. උදාහරණ පැකට් කරලාද සීනි කිලෝක මිල පැකට් නොකරන ලාද සීනි කිලෝක මිලට වඩා වැඩි වේ. හරි? ඒකට හේතුව තමයි ගැසුරුම් කරන්න මුදලක් ගිහින් තියෙනවා. ඒකේ ලස්සන රූපයක් ගහලා තියෙනවා. ඔය වගේ කාරණා කීපයක් නිසා ඒකේ වෙනස්කම් ඇති වෙනවා. නේද? හැබැයි සමහරක් වෙලාවට පුතේ පිට ලස්සනයි පැකට් එක ඇතුලේ තියෙන බඩු බාලයි. නේ? ඉතින් එහෙම වෙන්නත් පුළුවන්. ඔව්. බිස්කට් ජාති තෝ ඔව් උදාහරණ ඔව් බිස්කට් ජාති කිරිපිටිත් එහෙම වෙන්න පුළුවන් නේද සමහරක් වෙලාවට සීනි ටිකක් අම්මා කිරලා දැන් තේ කුඩු බලන්නකො තේ කුඩු ලස්සන පැකට් එක ගහලා සෙ වෙලාවකට අම්මා කිරලා ගේන තේ කුඩු හරි රසයි තේ හොඳයි හොඳට කහට තියෙනවා සමහරක් වෙලාවට පැකට් කරලා තිබ්බේ කහටත් නෑ මොනවද රසායනික ද්‍රව්‍ය දාපු නරකම එකක් වෙන්නත් පුළුවන් හරි ඉතින් ඔව් ටිපිටිප් වර්ග හරියටම හරි. පිරිසිදු ආහාර අලුත් ආහාර හැම විටම ආහාරයට ගමු. බාණ්ඩ මිලදී ගැනීමේදී අනුකරණයට නොවැටෙමු. දැන් ඔයා යනවා රුපියල් 1000 කුලෙකුත් අරගෙන ෆුඩ් සිටි එකට හරි. දැන් බලන්න ෆුඩ් සිටිය. නැත්නම් අපි තුම කීල් සුපර් එක. නැත්නම් සුපිරි වෙළඳ සැලක බඩු තියෙන්නේ අපිට අපිට ආසහිතන විදියට. චොක්ලට් වර්ග පුරවලා තියෙනවා. නූඩ්ල්ස් වර්ග ටිපිටිප් වර්ග තියෙනවා. අපිට ගියාම ගන්ට හිතෙනවා. අපි යන්නේ වෙන මොනව හරි ගන්න. හැබැයි අර දැකපුවම කීපයක් අරගෙන එනවා. ඒක ඒගොල්ලොන්ගේ රැකියාව. වැඩිපුර බඩු විකුණ ගන්න ඒ කට්ටිය ලස්සරට ඒක පෙළගස්සනවා. හැබැයි පුතේ අපි දැනගන්න ඕන අපිට අත්‍යවශ්‍ය දේ පමණ ගන්න. ඒක හරිම වැදගත්. රයිට්. පාටකල බීම වර්ග ක්ෂණික කෑම ආහාර නිතර ගැනීමට පුරුසු වූවොත් නොයෙක් ලෙඩ රෝග වලට හේතු වේ. අපට ලැබෙන සේවාවන් ඔන්න අපිට ලැබෙන සේවාවන් හොඳ වැදගත්ම දෙයක් කතා කරන්න යන්නේ හොඳින් බලන්න පුතේ අපිට ලැබෙන සේවාවන් හරි මේ බලන්න සේවා ස්ථාන වල ඉස්සර මේක හොඳට කියව ගන්න ඊට පස්සේ මම මේක ඔයාලට පැහැදිලි කරනවා ඔයාලා හොඳට කියව ගන්න දැන් සතින් දියම ඉස්කෝලේ ගහුවා ඔව් සර් ඔව් ගොඩක් අය ඔබ ඉස්කෝලේ ගහන මම මේක පැහැදිලි කරන්න හොඳට කියව ගන්න සේවාවෙන්
എന്തായി? ස්ථානයේ සේවා සපයන නිලධාරියු සේවා ලාභියු බලන්න පුතේ ග්‍රාම නිලධාරී කාර්යාලය ග්‍රාම නිලධාරී මහතා මේ ග්‍රාම නිලධාරී කාර්යාලය කියන්නේ පුතේ ගමකට සීමා වෙච්ච එකක් එතකොට ග්‍රාම නිලධාරී මහතාට බලතල තියෙන්නේ ගමේ අයට සේවාව සපයන්න උදාහරණයක් විදිහට ග්‍රාම නිලධාරී මහතාගෙන් ලැබෙන සේවාවන් මොනවද එයාට පුළුවන් දෙන්න පදිංචිය තහවුරු කරලා සහතිකයක් එයාට පුළුවන් ගමේ කෙනෙකුට චරිත සහතිකයක් දෙන්න මෙයා හොඳ කෙනෙක් කියලා. ඔන්න ඔයා දානවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලිපියක් මට ගෙදර තියෙන ගහක් කපා ගන්න ඕන. Tamanට කැමති විදිහට සමහර ගස් කපන්න බෑ. කොස් ගහක් තියෙනවා. අනේ අපි ගෙදරට වැටෙන්න යනවා මේක කපා ගන්න ඕන. ග්‍රාමනිලධාරීතුමා තමයි ඇවිල්ලා බලන්නේ කපන්න සුදුසුද බොරුවටද කියන්නේ කියලා. අන්න එයා තමයි අනුමත කරන්නේ. සමහරක් වෙලාවට කියනවා අනේ අපි ගෙදර උළුහව ජනෙල ටික දාගන්න මේ ගහ කපා ගන්න. ඒ වගේ අවස්ථාවලදීත් එහෙමයි. එයා බලල යනවා. එතකොට පුතේ එයා ඒ ගම්වැසියන්ට තමයි සේවය කරන්නේ. එහෙනම් ග්‍රාම නිලධාරී මහතා සේවය කරන්නේ ගම්වැසියන්ට. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මේක සේවාවන් රැස්සක් ලැබෙන ආයතනයක්. උදාහරණයක් විදිහට වාහන බලපත්‍රයක් ගන්නට, ගසක් කැපීම අනුමත කර ගන්නට, උපැන්න සහතිකයක් ගන්නට, මරණ සහතිකයක් ගන්නට, විවාහ සහතිකයක් ගන්නට පාසලකට දාන්න පදිංචිය තහවුරු කරලා මොකද්ද ඉඩමක ඔප්පුවක ලේඛනයක් ගන්න මේ හැම දෙයක්ම ගන්න පුළුවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරී මහත්මයාත් වගේ කියන්නේ දෙන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරී ඉන්නවා ප්‍රාදේශීය ලේකම්වරයා හෝ වරියා ඒ යටතේ සංවර්ධන නිලධාරී ඊට අමතරව ශ්‍රේෂ්ඨ නිලධාරී ගොඩක් ඉන්නවා දැන් මේක නම් මේ චාර්ට් එකේ විදිහට පුතේ ගම්වැසියන් කියන එක වැරදි එම ප්‍රාදේශීය සභාව පරිශ්‍රයේවාසී දැන් මම ඉන්නේ පුතේ මහනුවරනේ මම ඉන්නේ යටිනුවර කියන ප්‍රාදේශීය ලේකම් කාර්යාල කොටසේ සමහරක් අය මහනුවර සමහරක් අය පාතදුම්බර සමහරක් අය හේවාහැට මම මට ළඟ තියෙන කීපයක් මම කිව්වේ ඉතින් ඔයාලට තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාල කොට්ටාසය දැන් ඔයාලට සමහර ලේකන පුරවද්දී අහනවා ග්‍රාම නිලධාරී වසම ග්‍රාම නිලධාරී අංකය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය දිස්ත්‍රික්කය පළාත තමන් ජීවත් වෙන වටපිටාව පිළිබඳව පොඩි අවබෝධයක් පහවතර ළමයෙකුට තියෙන එක හොඳයි. හරි? එහෙනම් පුතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවාලාභී වඩපත් වෙන්නේ එම ප්‍රදේශයේ සේවාලාභී. හරි? ප්‍රවාහන සේවය. මේ ප්‍රවාහන සේවය ගත්තාම පුතේ පෞද්ගලික ප්‍රවාහන සේවයක් තියෙනවා. පොදු ප්‍රවාහන සේවයක් තියෙනවා. දැන් ඔයාලා දැකලා තියෙන රජයේ බස් මොන පාටද? රජයේ බස් මොන පාටද? රජයේ බස් මොන පාටද? රතු පාටයි. රජයේ බස් පුතේ රතු පාට හෝ කහ පාටට තියෙනවා. පෞද්ගලික බස් නම් විවිධ වර්ණ වලින් තියෙනවා. දැන් රජයේ බස් හවසට ගෙදර අර යන්න බෑනේ මම නතර කරන්නේ කොහෙද? ඩිපෝවේ. ඔයාලා අහලා ඩිපෝවේ තමයි නතර කරන්නේ. ඩිපෝවේ නතර කරලා රියදුරු සහ සහායක ගෙදර යන්න ඕනේ. නැත්නම් කොහරි ගමනාන්තයකට ගියා නම් එහෙ නතර කරන්න පුළුවන්. හැබැයි මේ ළඟ දුවන බස් එකක් ඩිපෝවේ දාලා තමයි යන්නේ. දැන් ඈත පළාතකට යනවා නම් ඒ ගමනාන්ත කොහරි නතර කරනවා. හරිද? එතකොට ඒකේ ඉන්නෝ දැන් ඩිපෝවේ කියන ඩිපෝ අධිකාරීතුමා ප්‍රධානියා. කාර්මික මණ්ඩල වගේ අය ඉන්නවා අපිට නිතර දෙවේලේ හැබැයි පේන රියදුරු සහ සහායක. හැබැයි පුතේ මේක එක ප්‍රදේශයක අයකට සීමා වෙන්නේ නැහැ. දැන් කොළඹ බස් එකකට මට නගින්න පුළුවන් ගිහිල්ලා. හැබැයි ඉතින් කොළඹ කෙනෙකුට ඇවිල්ලා මගේ ගමෙන් පදිංචිය තහවුරු කරලා සාතිකයක් ග්‍රාම නිලධාරී මහත්මයාගෙන් ගන්න බෑ. ඔයාලගේ පැත්තේ තියෙන වාහනයක් මගේ පැත්තේ තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් වාහන බලපත්‍රයක් ගන්න බෑ. හැබැයි වාහනයකට ඒ කියන්නේ පොදු ප්‍රවාහන සේවයේ බස් රථයකට ඕනෑම කෙනෙකුට මගේ යන්න පුළුවන්. එහෙනම් බස් වල යන අයට විශේෂ නමක් කියනවා මොකක්ද ඒක? ඔව් ඔව් මගී නැත්නම් මේවා ඉගෙන ගත්තා තුන හතර පන්ති වල එහෙමනේ පුතේ පාරේ යන අය කවුද
පදිකයෝ මේවට නම් තියෙනවා මේව බැරි දේවල් නෙවෙයි මම මේවා නැවතුම මතක් කරනවා පදිකයෝ විදුහල්කාරී පාසලේ ඉන්න පුතේ කාර්ය මණ්ඩලයක් විදුහල්පතිවරු ගුරුවරු කාර්යශාලාවක සහායක අනධ්‍යන කාර්ය මණ්ඩලය ඔය විවිධ සේවාවන් කරන අය ඉන්නවනේ ආරක්ෂක කාන්තාය ඇතුළුව මේ සහකා ඉන්නවා සිකියුරිටි එකක් ඉන්නවා කාර්යාලයේ වැඩ කරන අය ඉන්නවා මේ සමහරක් ඉස්කෝල පිරිසිදු කරන අයත් ඉන්නවා හැබැයි පාසලට ගත්තාමත් පුතේ එක වටපිටාවකට පොදු වෙනවා දක්ෂ ළමයින්ට යන්න පුළුවන් ඕනෑම පාසලකට ශිෂ්‍යත්වයක් අරගෙන සාපෙලෙන් ශිෂ්‍යත්වෙන් ඒ වගේ වගේ හැබැයි ග්‍රාමීය පාසලක් ගත්තොත් ඒ අවට ඉන්න පාසල් ප්‍රජාවට තමයි පාසලෙන් සේවාව දැපෙන්නේ දැන් දෙමව්පියන්ට පාසලෙන් සේවාවක් නැද්ද තියෙනවා එයාගේ දරුවෝ එයාගේ පාසලට යවා ගන්න පුළුවන් මේකට අපි නමක් පාවිච්චි කරනවා ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඇතුළු දෙමව්පියෝ මේකට කියනවා පාසල් ප්‍රජාව කියලා හරි තැපල් කාර්යාලය නිලධාරි ලියුම් බෙදන්නන් රටවැසියා තැපල් කාර්යාලය කියන එක එක තැනකට පොදු වෙච්ච එකක් නෙවෙයි මට කොළඹට ලියුමක් යවන්න පුළුවන් ඈ මට රටට ලියුමක් යවන්න පුළුවන් රටවැසියෝ ඔගොල්ලෝ පොදුයි බලන්න මේ සේවාලාභීන් වෙනස් වෙච්ච ආකාරයේ ගම්මැති ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ලේකම් කාර්යාලය බල ප්‍රදේශය මගීන් රෝගීන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සාරටවැසියා ඉතින් රෝහල ගත්තත් ඒ වන් රෝහල කතා කරන්න මට බැරි වුණා රෝහල ගත්තාම පොතේ රෝහලේ ඉන්නවා සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂකවරේ දැන් ඔයාලා දන්නවා මේ දවස්වල සමහර රෝගීන් මිය යනවා නේද බෙහෙත් වෙස වුණා කියලා එතකොට සෞඛ්‍ය අධ්‍යක්ෂතුමා කියනවා අකිලෝක්ෂයක් වෙච්චාම මම කමිටුවක් පත් කරලා හොයනවා කියලා වෛද්‍යවරු හෙද නිලධාරි සාතු සේවකීන් ඉන්නවා මේකේ එතකොට මේ සේවාලාභීන් කියන අය රෝහලකට පුතේ ප්‍රදේශයක් කියලා නැහැ ලිඩක් වෙලා යනවනම් මිනිස්සුන්ට ඒගොල්ලෝ බෙහෙත් කරනවා ඒගොල්ලෝ රෝගී හරි බලන්න මේ chart එක ආසිත ඔයගොල්ලන්ට ප්‍රශ්න තියෙනවද කියලා මොනවා හරි හරි chart එක ආසිත ප්‍රශ්න නැතුව ඇති නේ මොකද මේක ඉස්කෝලේ කරලා තියෙන්නේ ඔව් මම මේ නැවත පාඩම් කරන්න මතක් කරගෙන තමයි යන්නේ ලස්සන රූප රාමුවකින් හදාගෙන අප ගන්නා සේවාවන් අතරින් නොමිලේ අපට ලැබෙන සේවාවන් මම වැදගත් එකක් තවත් කතා කරන්න යන්නේ අධ්‍යාපනයේ සෞඛ්‍ය සේවා සහ ආරක්ෂක ලේකම් ඔව් එතකොට අපි දන්නවා අධ්‍යාපනයේ ඔයාලට නොමිලේ හම්බෙන්නේ පාසලෙන් ඉතින් පාසුකම් ගාතු විවිධ දේවල්ට මුදල් අරන් යන්න කිව්වට රජයෙන් ගුරුවරුන්ට පඩි ගෙවලා ඔයගොල්ලන්ට උගන්වන්නට කියලා තමයි තියෙන්නේ රජයෙන් තමයි වැටුප් ගෙවන්නේ එතකොට අධ්‍යාපනය කියන එක නොමිලේ ලැබෙන සේවාවක් සෞඛ්‍යත් එහෙමයි සෞඛ්‍ය ශාස්ත්‍රයේ ගත්තොත් පුතේ වෛද්‍යවරු දැන් අධ්‍යාපනයේ දැන් මම කරන්නේ ටියුෂන් පන්තියක් නේ ඔයාලට උපකාරක පන්තියක් ඒකට ඔයගොල්ලෝ මුදලක් ගෙවලා ඔයගොල්ලෝ පන්තියක් ගන්නවා එහෙම සේවාවන් තියෙනවා සෞඛ්‍ය සේවාවත් එහෙමයි පෞද්ගලික වෛද්‍යවරු චැනල් කරලා මෙහෙත් ගන්න පුළුවන් සෞඛ්‍ය සේවාවත් පුතේ රජයෙන් වෛද්‍යවරුන්ට පඩි ගෙවලා ඕගොල්ලොන්ට සේවාව සපයලා තියෙනවා ඊට අමතරව ආරක්ෂක සේවා මේක කවුරු සැලකිලිමත් වෙන්නේ නැති එකක් ඔයාලා දන්නවා ඔයාලගේ ඉස්කෝලේ පාරමාරු වෙන තැන පොලිස් නිලධාරියෙක් ඉන්නව උදේට ප්‍රධාන නගරවල මුළු දවස පුරාම පොලිස් නිලධාරියන් හිටගෙන ඉන්නවා ඇයි එහෙම ඉන්නේ රජයෙන් පඩි ගෙවලා නීතිය සහ සාමය ආරක්ෂා කරන්න ඒකට හේතුව තමයි පුතේ මිනිස්සු ඔක්කොමලා එක වගේ නැහැ හරිම විනයක් නැති හරිම නරක ගතිගුණ තියෙන මිනිස්සු තමයි බහුතරයක් ඉන්නේ දැන් ඔයා ගෙදරින් එළියට බහපුවම ඔයාට කියනවා පුතේ ඔයා පරිස්සම් වෙන්න ඔයා දන්නේ නැති වාහන නගින්න එපා ඔයා දන්නේ නැති දේ නේ කණ්ඩත් එපා මිනිස්සු නරකයි ළමයින්ට හිරිහැර කරනවා කරදර කරනවා ළමයින්ට විතරක් නෙවෙයි මිනිස්සුයෙකුට පර්ස් එකක් සාක්කුවේ දාන්න යන්න බෑ මාළයක් දාන්න යන්න බෑ හොරකම් කරනවා වෙනත් අපචාර කටයුතු සඳහා යොදා ගන්නවා පාරේ වාහන ගියොත් එමෙ තමන් විතරයි යන්න ඕනේ ලොකු ලොරියක් ගියොත් පොඩි වාහන ටික ඔක්කොම යට කරලා යනවා ඔයා නිකන් හිතන්න පොලිස් නිලධාරියේ ආරක්ෂක සේවා අංශ කෙනෙක් පාරේ නැත්තම් පුතේ ඒ වගේ වැරදි කරන අය මෙහෙම නෙවෙයි මීට වඩා වැරදි කරයි හොඳ හෝ නරක දැන් ගොඩක් අය ආරක්ෂක සේවයට බනිනවා මේගොල්ලෝ නරකයි කියලා නරක අයත් ඇති නැත්තේ නෑ ඒගොල්ලොත් මිනිස්සුනේ හැබැයි ඒගොල්ලෝ නැත්තම් ඔయిత වඩා අපිට එළියට බහින සමාජේ නරකයි ඒ නිසා අපි ඒගොල්ලොන්ට ගරුත් වෙලා අනිවාර්යයෙන්ම අධ්‍යාපන ශාස්ත්‍රයේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ වගේ අයට වගේ මේගොල්ලොන්ටත් අපි ලබා දිය යුතුයි මේ සේවාවන් අපිට ලබා දීම සඳහා රජයේ විශාල මුදලක් වියදම් කරනවා පුතේ. ඒ නිසා ඒ සේවාවන් අපි හරිම ගෞරවයෙන් විනයක් ඇතුව ලබා ගන්න ඕන. හරි.
ඉතින් රෝහල පාසල තැපැල් කාර්යාලය වැනි සේවා ස්ථානවල සේවය සපයන්නන් කාර්යක්ෂම සේවයක් සැපයීමට විවිධ අංශ වලට බෙදා වෙන් කරලා තියෙනවා. නමුත් පොතේ එහෙම තිබුණත් සමහර තැන් අනේ කියන්න කනගාටුයි හරියාකාර සේවාවක් අපිට ලැබෙන බවක් නම් පේන්න නැහැ සමහර තැන් වල. ඒ කියන්නේ ඒගොල්ලොත් අර නරක මිනිස්සු වගේ වැඩ කරන්න නැති අයත් ඉන්නවා. සමහරක් වෙලාවට අපි යනවා මොන හරි බලපත්‍රයක් ගන්න දවසම රස්තිය අඩු වෙන්න වෙනවා. ඒ වගේ අවස්ථාවන් අපිට ජීවිතේ ඔයාලගේ අම්මා තාත්තට මට ඔයාලට අත්විඳින්න වෙලා ඇති. හොඳයි. ඉතින් මේ පාඩම අවසන්. ඉතින් ඔන්න ලොකු පාඩමක් කියලා දුන්නේ. හරි. ලොකු පාඩමක් කියලා දුන්නේ. ඉතින් අපේ ආහාර පාඩමුත් මම කොටසක් කියලා දෙනවා. ඒකේ ඉතුරු කොටස අපි දැන් අද දවසේ භාගපකින් තියෙන්නේ. එතකොට අපි ඒකේ ඉතුරු කොටස ලබන සතිය කරන ගමන් ඒකේ ගෙදර වඩාත් අපිට බලන්න පුළුවන් නේ. රයිට්. එහෙනම් මුත්තේ විනාඩියක් සරුත් එක දිගට කතා කරා. තාම අපි පොඩි වෙලාවක් කියන්නේ. නමුත් අපි විනාඩි 5ක් විතර පොඩි බ්‍රේක් එකක් ගමු. නේ? පොඩි විවේකයක් අරගෙන විනාඩි 5ක වතුර ටිකක් බීලා දුවගෙන එන්නකො. හොඳයි ළමයි. ඔයගොල්ලෝ ආවද මුත්තේ? ඔව් සර්. ආ. ඉතින් ඔයාලට අද ලොකු දෙයක් කරන්න නැහැ. සර්ට තමයි වැඩේ තියෙන්නේ කරන්න. ඔයාලා දින බලන්න. නේද? රයිට්. අවියන් අපේ පරිසරයේ පාඩමට ඊළඟ එක අපේ ආහාර පාඩමට. අපේ ආහාර සමාජ ඉස්කෝලේ කරලත් ඇති කරලා නැතුවත් ඇති ගැල්ලුවක් නැහැ. කරා හෝ නැතුව මම සියලුම පාඩම් ඔයගොල්ලොන්ට විභාගයට කලින් ආවරණය කරලා දෙනවා. රයිට්. හරි. අපේ ආහාර කියන පාඩමට අපි යන්නේ. හා සර්. රයිට් බලන්න පුතේ. හරි. අපි උසර සරලන බරක් පවත්වාගෙන යෑමට උත්සාහ කළ යුතුයි. උසර සරලන බරක් අපි පවත්වාගෙන යන්න උත්සාහ කරන්න ඕන කියලා තමයි කියන්නේ. වයසට අදාළ උසහ බර පවත්වා ගැනීමෙන් නිරෝගී වේ. අලසකම නැති වේ. පාසලේ ක්‍රියාකාරකම් වල නිරත වීමට පහසු වේ. පාසලේ. ඔව්. ඊට පස්සේ ඉතින් මේවා පහසු වෙනවා. රයිට්. BMI chart එක කියන උසට සරලන බර මනින එක. හොඳයි නරකයි සාමාන්‍යයි ඒ වගේ එක මේක සඳහන් වෙනවා. ඉතින් මේක ඔයගොල්ලෝ වෙනම අහන්නේ නැහැ මේක මනින්ද කියලා. BMI chart කියන එක මතක තියාගන්න. මේකෙන් ඔයගොල්ලන්ට මනින්නේ උසට සරලන බර. මේක තියෙනවා අර ඔයාලගේ මන් දන්නවා හෙදිය. එහෙම නැත්නම් ඔයගොල්ලෝ පුංචි කාලේ බර මනින්ද එහෙම එන්නේ. ආන් ඒ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරි මහත්මිය පාවිච්චි කරනවා. රයිට්. වයසට අදාළ උසහ බර පවත්වාගෙන යෑමට අනුගමනය කළ යුතු ආහාර පුරුදු. සම බර නෙවේ සම බල ආහාර වේලක් ගන්නට ඕන. එළවලු හා පරාවර්ග වැඩිපුර ආහාරයට ගැනීම සුදුසුයි. පළතුරු ආහාරයට ගැනීම ක්ෂණික ආහාර වලින් වැළකීම තෙල් අධික ආහාර අඩුවෙන් ගැනීම. මේ ආහාර නිසා විවිධ ලෙඩ රෝග හැදෙන්නත් පුළුවන් පුතේ. හරිද? රයිට්. බලන්න පුතේ දැන් මේ ඔයාලා ගැන තමයි මේ කතා කරන්නේ. අවුරුදු 5ක් 10ක් දරුවන්ට සෞඛ්‍යමත් ආහාර වේලක් ලබා දිය යුතුයි. නේද? මෙම වයසේ දරුවන්ගේ වර්ධනය ඉක්මනින් සිදුවේ. දරුවන්ගේ ක්‍රියාකාරී මට්ටම් අනුව ඔවුන්ට අවශ්‍ය ශක්තිය වෙනස් වේ. උදේ ආහාර වේල පෝෂදායී විය යුතුයි. හරි. එතකොට දවල් ආහාර සම්බල ආහාරයක් විය යුතුයි. විශේෂයෙන් ප්‍රෝටීන්, ධාන්‍ය එළවලු පළතුරු අඩංගු විය යුතුයි. සීනි පිටි මේදේ අඩංගු ආහාර ගැනීම පාලනය කළ යුතුයි. දරුවාට රුචිකත්වයක් ඇතිවන ආකාරයට ආහාර ලබා දෙනවා නම් හොඳයි කියලා තමයි කියන්නේ. ඉතින් මේ ආහාර ගැන කතා කරනකොට පුතේ ආහාර හොඳ පෝෂකදායී ආහාර වේලක් කියන්නේ සමබල ආහාර වේලක්. සමබල ආහාර වේලක තියෙන්න ඕන කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, මේදේ, විටමින්, ඛනිජ ලවණ සහ ජලය. ඔයාලට මතකද මේ සංකටක ටික? මතකයිද? හරි. ඉතින් මේ ටික මතක තියාගන්න ඕන අනිවාර්යයෙන්. හරිද? කාබෝහයිඩ්‍රේට්. ඔකට පොඩි කවියකුත් කියලාද? කවිය ඊට වඩා අමාරුයි. හරි, මම කවියක් කියන්න පොඩක්. හරි, මේ මොකද්ද කවිය? කාම්බෝජේ අවුදන්නේ කාබ්‍රොන් කාබෝහයිඩ්‍රේට් කාම්බෝජෙන් ආ ප්‍රොක්ටගෙනේ. ප්‍රොක්ටගෙනේ නීතිද මහත්තේ? ප්‍රොක්ටගෙනේ විටමින් ඒ. මේ දාවතීට විටමින් ඒ එක කටින් කට මම මේක අයන්න ලියන්න ආනේ බලමුකො. විටින් විට විටින් විට ලියවන්න මොකක් කට නැද්ද? මහා ප්‍රාණ කයන්න ලියන්න. මම කටින් කියන්න මේ කණිජෙන්ට ඕනින්ද? කටින් කට
ජලය බොන්න කීවා. ඉතින් මේක මතක තියාගන්න තව වෙලාවක් යනවා නේ මේ ලියන්න එපා බොරු වැඩක් ඒක. කාම්බෝජයෙන් කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් මේදය විටමින් ඛනිජ ලවණ ජලය. දැක්කද? කාම්බෝජයෙන් නා ප්‍රොට්ට කෙනෙක් මේධාවතීට විටින් විට කටින් කට ජලය බොන්න කීවා. ඒ හදාගත් එකක් ළමයි නේ. හරි. එහෙනම් පරිසරය පොත ගන්න අපි පොඩි නෝට් එකක් හදමු. අද අමතක නොවෙන්නම පාඩම් කරගමු පුංචි නෝට් එකක් ගහලා කියලා දෙනවා මොනවටද මේ ආහාර වර්ග අයිති වෙන්නේ කියලා. හරි මේකත් පාඩම් කරගන්න. එහෙනම් කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් මේදය ඛනිජ ලවණ. එහෙනම් පුතේ ආහාර කියන එක අපේ මාතෘකාව ලියා ගන්න පුළුවන්. හරි ලොකු පිටුවක් ගන්න හරි මැදින් ලියා ගන්න ආහාර කියලා කොළ දෙකක්ම ගන්න. අපිට හම්බෙනවා ශක්ති ජනක ආහාර. ආහාර කාණ්ඩ තුනයි. ශක්ති ජනක ආහාර ආය මොනවද වර්ධක ආහාර වර්ධක ආහාර ආය ආරක්ෂක ආහාර ලෙඩ රෝග වලින් ආරක්ෂා කරන ඒවා ශක්තිජනක ආහාර වලට අයිති කාබෝහයිඩ්‍රේට් හයිඩ්‍රේට් අඩංගු ආහාර නේද පුතේ හයිඩ්‍රේට් මොනවද ඒ ආහාර බත් පිට්ටු කොස් බතල වගේම නේ හරි ඔයාලට කැමති චාට් එකක් ගහ ගන්නවා නම් එහෙමයි කැමති විදියට පොඩි සටහනක් ෂෝට් නෝට් එකක් හදාගන්න හරි එතකොට මේවා ශරීරයට නොලැබුණත් හැදෙන ලෙඩ මොනවද මොනවද ඒ ශරීරයට ශරීරයේ ශක්තිය ශරීර ශක්තිය අඩුවීම ලෙඩක් ලියාගෙන මෙයා වෙන පාටකින් ලියන්න ලෙඩ ඒ කියන්නේ දිගු කලක් ලැබුණ නැත්නම් ශරීර ශක්තිය අඩු වෙනවා දිගු කලක් ලැබුණ නැත්නම් ශරීර ශක්තිය අඩු වෙනවා හරි මාත් එක්කම ලියමු ඈ එතකොට හරි සර් ටිකක් කියමු ආහා ටිකක් හිමින් ලියමුකෝ අපි ශරීරයේ ශක්තිය අඩු වෙනවා ඈ ආහාර වර්ග තුනයි ශක්තිය හීන වෙනවා තව බර අඩු වෙනවා බර අඩු වෙනවා. ඔයාලට වෙන්න පුළුවන් වැඩ. හරි. දැන් මේක ලොකු තුනක් අපි කොටු කරගමු. ඈ ශක්තිජනක ආහාර කොටු කරගත්තා. වර්ධක ආහාර කොටු කරගත්තා. ආරක්ෂක ආහාර කොටු කරගත්තා. ඒක යටතේ ලිව්වා මොනවද ඒකට අඩංග ඒකේ තියෙන පෝෂක පදාර්ථ එකක් කාබෝහයිඩ්‍රේට් ඒක යටින් ඉරක් ගහ ගන්න ඒකට අදාළ ආහාර ටික නොලැබුණොත් හැදෙන ලෙඩ තව ශක්තිජනක ආහාර වලට අඩංගුයි මොනවද මොනවද අඩංගු එළමයි මේද පොඩි
පොඩි සටහනක් පාඩම් කරන්න පොඩි නෝට් එකක් ගහගමු ඈ. හරි. හරි. මේ දේ අඩංගු ආහාර දන්නවද ඔයගොල්ලෝ? ආ කාබෝහයිඩ්‍රේට්. කාබෝහයිඩ්‍රේට් පුදයා. ඩේට් නෙවෙයි ඩ්‍රේට් වෙන්න ඕනේ. ඩ්‍රේට්. වැරදිලා සර ටේක. මේ අඩංගු ආහාර තෙල් මාස්. ආ මොනවද? තෙල් මාස් මාගරින් රට කජු. එනියා ඇට වර්ග. ආ ඒව බලවා. තෙල් වර්ග එළවලු තෙල්, සෝයා තෙල්, තෙල් මාස් අපස්මාලු නියම් කෝපි පසුව මාගරින් සර්. ආ ඔව් මාගරින් බටර් කීස් ධාන්‍ය රට කජු බටර් කීස් වගේ වගේ තියෙනවා ධාන්‍ය. ආ විවිධ ධාන්‍ය වර්ග වර්ග පුළුවන්. ආ ඔයාලා ඉස්කෝලේ දිලා තියෙනවා තව ලියා ගන්න. විවිධ ධාන්‍ය වර්ග වල තෙල් තියෙනවා ඈ. හොඳයි. රට කජු වගේ වගේ තෙල් තියෙනවා. තෙල් පොතේ ඇඟට ලැබුණේ නැත්නම් මොකද වෙන්නේ? ශරීරේ නිකන් ලස්සනට නෑ, පිරිලා වගේ නෑ. දිලිසි දිලිසි ලස්සන ඉන්නව ළමයි මේ නේ. ශරීරයේ මොකද වෙන්නේ? ශරීරයේ පිරිපුන් බව හින වෙනවා. ආ ඔව් දැන් ගුරුවක් පොත්වල දැනුම සයුර වගේම තියෙනවා. ශරීරයේ පිරිපුන් බව අඩු වෙනවා. මේ පාඩම හරිම වැදගත්. ආ ශරීරයේ පිරිපුන් බව අඩු වෙනවා. හොඳයි. ආහාර කාණ්ඩ තුනයි. ඒකේ සංඝටක. මේවට තමයි සංඝටක කියන්නේ. ඒ කියන්නේ ආහාර වල අඩංගු ද්‍රව්‍ය මොනවද? පෝෂක පදාර්ථය. කාබෝහයිඩ්‍රේට්. ඒක ඉරි ගැහුවා, මේ දෙකට ඉරක් ගැහුවා. ඊට පස්සේ ඒවට අඩංගු ආහාර මොනවද? දීර්ඝ කාලයක් නොලැබුණොත් හැදෙන ලෙඩ මොනවද? ඔක්කොම තියෙනවා. ඔක්කොම එක තැනකට ගත්තා. වගුවට ගන්නත් පුළුවන්. ඉතින් ඊට වඩා ලේසි පාඩම් ගන්න පොඩි නෝට් එකක් හදාගන්න එකනේ. හරි. මොනවද දරුවනේ වර්ධක ආහාර? වර්ධක ආහාර වල තියෙන මොනවද පුතේ? ප්‍රෝටීන් සහිත ආහාර. ප්‍රෝටීන් තමයි තියෙන්නේ වර්ධක ආහාර වල. එතකොට මොනවද තියෙන්නේ? මස් මාළු කිරි බිත්තර නේද පුතේ? බිත්තර සොයා බෝන්චි මාළු කිරි බිත්තර බිත්තර. දැන් මේවා කන්න ඇති අයට කන්න පුළුවන් මොනවද? ශාකමය ප්‍රෝටීන් හම්බෙන ඒවා මොනවද? සෝයා බෝචි නේද පුතේ? පරිප්පු. මේ මේවට කියනවා නම. මේවට කියනවා පුතේ මාංශ භෝග. මාංශ නෙමෙයි මාංශ භෝග කියලා කියනවා. මාංශ භෝග කියලා කියනවා. ඒවට කියනවා මාංශ භෝග කියලා. ඉතින් අද පාඩමට ඉන්න අය හරි වැදගත් ඈ මේක. මොකද මේ පොත්වල තිබ්බට බෑ. දැනුම සොයුරක් ගෙදර ඇති. ගුරුවත් පොතකුත් ගෙදර ගෑත් ඇති. ඉස්කෝලේ උගන්ලත් ඇති. මේ ටික ඔළුවට දාගත්තේ නැත්තම් වර්ධක ආහාර. ශරීරයේ වර්ධන පැටලිනවා මේ දෙක ඔයගොල්ලොට. ශක්ති ජනක ආහාරයි වර්ධක ආහාරයි. ඔයගොල්ලෝ ශක්තිය හම්බෙන්නේ ප්‍රෝටීන් වලින් කියලා නෑ. හරි. ශක්ති ජනක ආහාර තමයි පිටි දියන ඒවා. පිෂ්ඨය. එහෙම නැත්නම් කාබෝහයිඩ්‍රේට්. සීනි තියෙන්නේ මේ වගේ. කාබෝහයිඩ්‍රේට් තියෙන අඩංගු ආහාර තමයි සීනි තියෙන්නේ. බත්වල සීනි තියෙනවා. ඒ මොකද ඒ සර් කියන්නේ? ඒක අවශෝෂණය වෙද්දි පුතේ සීනි දැන් අපි ලොකු පන්දුල උගන්වනවා. ඈ ග්ලූකෝස් කියලා සුක්‍රෝස් කියලා සීනි වර්ග. ඒවා ශරීරයට උරා ගන්නවා මේ කාබෝහයිඩ්‍රේට් තියෙන දැන් පිටි කන්න එපා කියන්නේ පාන් පිටි කපුවොත් දියබඩිය වැඩිපුර හැදෙනවා. බත් ගොඩාක් කන්නත් එපා කියන්නේ. ඒ වගේ තියෙන සීනි. හරි. ඊට පස්සේ අනේ බලන්න ප්‍රෝටීන් සහිත ආහාර දිගටම නොලැබුණොත් මොනවා වෙයිද? ශරීර වර්ධනයේ නිරන්තරම. ආ ඒක තමයි වෙන්නේ. වෙන මොකුත් වෙන්නේ නැහැ. මොකද මේ ඔව් ශරීර වර්ධනය ඉනවින් වර්ධනය
හීන වෙනවා නැත්නම් අඩු වෙනවා. හීන වී. හීනවා කියන්නේ හීනයක් වෙනවා නෙවෙයි ඈ. අඩු වෙනවා. හීන වී. හරි. ඊට පස්සේ අපිට එනවා ආරක්ෂක ආහාර. මේ ආරක්ෂක ආහාර වලට අයිති පුතේ විටමින් සහ ඛනිජ ලවණ. හරිද? අපි ඉස්සෙල්ලාම ලියමු විටමින් ගැන. හරි. දෙකක් අයිති. එකක් විටමින්. සාමාන්‍ය විටමින් වර්ග ගොඩාක් තියෙනවා. ඔයාලට හැබැයි ටිකයි තියෙන්නේ. හරිද? විටමින් A, විටමින් B, විටමින් C, විටමින් D. හරිද? ඛනිජ ලවණක් තියෙනවා. හරිද? ඛනිජ ලවණත් ඔයාලට ගොඩාක් නැහැ. හරිද පුතේ? ඔයාලගේ ශිෂ්‍ය නිර්දේශයේ තියෙන ටික මතක තිබ්බාම ඇති. හරිද? ඛනිජ ලවණ. ඛනිජ ලවණ. හරි, ඔන්න වැරදි සර් ලිව්වා. හරිද පුතේ? ඛනිජ ලවණ. ඔන්න ඔහම ලියවෙන්නේ. ඛනිජ කියනකොට එන්නේ මුරුදජ නෑනක් එන්නේ නෑ. ලවණ කියද්දි නෑන මුරුදජ. හරි, මොනවද ඛනිජ ලවණ? මොනවද? මොනවද ඛනිජ ලවණ වර්ග ටික? යකඩ කැල්සියම් අයඩින්. යකඩ කැල්සියම් අයඩින්. අයඩින්. යකඩ කැල්සියම් අයඩින්. හරි. එහෙනම් අපි මෙයාගේ ආහාර සහ ඒවා ඌණ වුණොත් හැදෙන්න පුළුවන් ලෙඩ රෝග ටිකත් ලියමු. හරි. බලමු අපි. හරි. විටමින් ඒ තියෙනවා තද කොළ පැහැති කොළ වර්ග සහ ආය මොනවද? ආපුතේ පළතුරු වල. පළතුරු. හරි. තද කොළ පැහැති කොළ කිව මුරුංගා කොළ. නේද පුතේ? ඈ මොනවද මොනවද මුකුළු ගන්න පුළුවන්. තද කොළ පැහැති කොළ වර්ග. හරි, සහ පළතුරු. හරි, තද කොළ පැහැති කොළ වර්ග සහ පළතුරු. අපි ලෙඩ ටික මේ රෝග ටික මදි වුණොත් අපි වෙනම ලියමු පුතේ. මට රෝග වෙනම ලියන්න වෙන්නේ. ඉර ටිකක් මදි වෙයි. දැන් මේවට වෙනම කොළ තියෙනවා. නී දැන් මේවට ගන්න පුළුවන් පුතේ. නීවිති, කැරට් කොළ, වට්ටක්කා කොළ. ඒ වගේ ඒවා ගන්න පුළුවන්. පටක් කොළේම කනවා. හරි. මුරුංගා කොළ. මුරුංගා කොළ. නිවිති. ඒව ගන්න පුළුවන්. B එකටත් එහෙම තමයි. තද කොළ පැහැති පැහැ කොළ වර්ග සහ එළවලු පළතුරු. දැන් තද කොළ පැහැදිලි පුතේ මොනවද? වෙරළු වගේ වා. තව මෙතන මාෂ භෝගත් ගන්න පුළුවන් ඈ. දැන් මේ සමහරක් ඒ වගේ පදාර්ථයන් ගොඩක්. උදාහරණ නෙල්ලි ගන්නකො. නෙල්ලි වල පෝෂක පදාර්ථයන් ගොඩක් තියෙනවා. හරි, මෙතෙන්ට වුණා තව ඔයාලට මාෂ භෝග ලියන්නත් පුළුවන්. විටමින් C හම්බෙනවා පුතේ පැංගිරි සහිත පළතුරු. පැංගිරි සහිත පළතුරු නෙල්ලි වලත් තියෙනවා. ඇයිස පෙරවර. දොඩම්. දොඩම් පැංගිරි කපාසයිද පළතුරු කිව්වම ඔක්කොමයි. මම මේ ටිකක් කෙටියෙන් ලියන්න ඔයාලට තව ලියන්න පුළුවන් හොයලා ඈ. ඔයාලගේ ඉස්කෝලේ පාඩෙකුත් හොයලා ලියන්න. හරි. දැන් D නම් පුතේ ආහාරයක් නෙවෙයි, උදෑසන හිරු එළියෙන් හම්බෙනවා මාළු තෙල්, බිත්තර කිරි. දැන් අර මොනවද තියෙන මෝර තෙල් කියලා නේ, ඒවට කියනවා මාළු තෙල්. විටමින් D හම්බෙනවා මාළු තෙල්. උදෑසන හිරු එළියෙන් උත් හම්බෙනවා මාළු තෙල්, බිත්තර වගේ ඒවා හම්බෙනවා. රයිට්. අපි ඒක ලෙඩ ටික පස්සේ ලියමු හිමින්.
ඉල්ලටික පස් තෙලියමු ඈ ඔක්කොම ලියන්න අපිට බැරි වියද ආ එහෙනම් අපි ලියමු යකඩ අඩංගු ආහාර මාළු ආමතු මාෂබු ඔව් යකඩ අඩංගු වෙනවා පුතේ තද කොළ පැහැති පැහැති කොළ වර්ග දැන් කියන්නේ නිවිති වල එහෙම තියෙනවා කියන්නේ හරි තද කොළ පැහැති කොළ වර්ග මොනවද මුරුංග කොළ මුකුණු යන්න මාළු මස් මාංශ බෝකොළක් තියෙනවා පුතේ යකඩ ඈ මාළු සර් සාර ආ සාරණ මස් මාංශ බෝද මාංශ බෝද ඒවා ඔක්කොම හරි වැරදි නම් මම වැරදි කියනවනේ හරි මේ කරපින්ද නෙළුම් මල වගේ වගේ තියෙනවා පුතේ කැල්සියම් නම් හාල් මැස්සන් ඇතුළු කුඩා මසු කුඩා මසු තවයි නෙළුම් මල වගේ ඒ වගේ ඊට අමතරව කතුරු මුරුංගා විවිධ ඇට වර්ගවල කැල්සියම් තියෙනවා හරි අයඩින් තියෙනවා මුහුදු මාළු මුහුදු මාළු ඒ වගේම ලුණු වලක් තියෙනවා කරවල ලුසයිද පරිසර කරවල වලත් ඔව් ඒකත් හරි හොඳයි ඉතින් ඔයාලා වගේ සටහනක් හදා ගන්න පුතේ ඔව් පුතේ අර අර මට ප්‍රශ්නයක් තියෙනවා ඒක කියලා දෙන්න පුළුවා අර සර්ට පෞද්ගලික ගෲප් එකේ දැම්මයි ආ මට දාන්න මම බලලා කියලා දෙන්නම් පුතේ ඊළඟ දවසේ අද නම් මට ඉංග්‍රීසි ටිකක් හොඳ වෙයි කාටද කසුන්ටද ඔව් සර් ආ ඒක ඉතින් අමාරු ප්‍රශ්නයක් නෑ ඔයාලට හදිසි දෙයක නෑ සර් ලබනදී හදමු ඒක මම ඔයාලට මැජික් වගේ ක්‍රමයක් කියලා දෙන්නම් ලේසි එකක් ඒ හරි හා සර් මට ඊළඟ දවසේ පන්තිය පටන් ගද්දි මතක් කරන්න කසුන් නෑ හා සර් පන්ති පටන් ගද්දි මේක හදලා ඉවෙන්නම් පුතේ ඈ දැන් 9 වෙනි පුතේ වෙලාව දැන් හෙට ක්ලාස් වල ටියුට්ස් හදන්න තියෙනවා පොඩි පොඩි වැඩ ටිකක් තියෙනවා ඉතින් මට තව ලොකු වෙලාවක් රැඳිලා ඉන්න බැ අමාරුයි ඊළඟ දවසේ හදමු ඈ හා සර් දැන් කසුන්ට මම අලුත් ගෲප් එක දැන් මේ ගෲප් එකට දාන්න ඕන ගැටලුවක් ඒ වගේම ඔයගොල්ලෝ දන්නවනම් හදලා දාන්නත් පුළුවන් ඔයගොල්ලෝ එකක් ගැටලු දාන්න ඔයගොල්ලෝ පුළුවන් නම් මම ඔක්කොටම ඊය දැන් අලුත් ගෲප් එකේ ජොයින් වෙන්න කියලා හරි පුතාලට මම පොඩි විනාඩියක් දෙකක් ඉන්න ලියා ගන්නකම් ඉතින් එහෙම නැත්නම් ඔයගොල්ලෝගේ තියෙන තොරතුරු වලින් මේ වගේ සටහනක් හදන්න මේකට එකතු වෙන්න ඕන පුතේ මේ ලෙඩ රෝග දැන් අපිට ලියන්න බැරුණේ මොනවද විටමින් සහ ඛනිජ ලවණ හීන වෙච්චාම හැදෙන ලෙඩ ටික මම ඒ ටිකත් ඊළඟ දවසේ දෙන්නම් හරි ඔක් කරන ගමන්ම දා ගන්න ඕන හෝම්වර්ක් ටික දැන් හෝම්වර්ක් මම දීලා තිනවා කොටසක් මම ඒ ටිකත් මතක් කරන්නම් ඔයාලට කාට හරි පුළුවන් ද හෝම්වර්ක් ටික මතක් කරන්න පිටු ටික සිංහලයි ගණමයි මන් දීලා තියෙනවා. රයිට් මම මතක් කරන්න. සර් එක සර් කියන්න. ආනේ සර් පුතා කියන්න. වෙරි ගුඩ්. තෑන්ක් යූ. සර් ගණිතයේ 42 ඉඳන් 48 වෙනකම්. හරියටම හරි. සර්. සිංහල 82 ඉඳලා 84 වෙනකම්. හරියටම හරි. ඒ ටික අපි සාකච්ඡා කරමු. දැන් දෙන්න පරිසරයේ කොටස. පරිසරයේ පුතේ එක පිටුවේ ඉඳන් ඉරි ගහන්න තියෙන්නේ. එක පිටුවේ ඉඳන් ගහන්න ඕනේ ඉරි. අට පිටුව දක්වා එක අට නේද නැත්නම් ඒක නෝට් කරලා තියාගන්න. ඒක උඩාර මතකයි නු පුතේ හොඳයි ඒක. පරිසරය එක අට ඈ සර් පරිසරය එක අට හරි. තව මේ පරිසරය තව පොඩි කොටසක් මට පෙන්වන්නත් තියෙනවා. මම ඒකත් ඔයගොල්ලෝ ලබන සතියේ පෙන්වන්නම්. බොහෝ විට මම මේ මේ සතියේ සඳපුතේ මට පොඩි වැඩසටහනක් තියෙනවා. ලබන සතියේ මම නිවාඩු. ඊට පස්සේ සතියේ ඔයාලට රචනා සම්මන්ත්‍රණය පවත්වන්න හිතන් ඉන්නවා මම. අපේ ඔන්ලයින් විතරක් ඉන්න අයට. ඒ කියන්නේ ලබන සඳ නෙවෙයි මේ එන තව සඳුද දෙකකින් ඈ. ඊට පස්සේ ඔයාලට විභවිතාමාන එකක් දෙනවා. සඳ ටිකේ මම අමතර පන්ති කීපයක් දාලා දෙන්න බලාපොරොත්තු වෙන තමයි ඉන්නේ. හොඳයි. සසින්දි සමාරලි මේක සසින්දි ලිව්වද මේක?
හරි හෙළිදුලි ඉනවද කවුද තාම ඉන්නවද හරි කසෝල් ලිව්වා කසෝල් ලිව්වා හෙළිදුලි ලියල ඉවරයි හෙළිදුලි තව ලියන්න කවුද තාම ලියන්නේ සර් විභාග තමානක දැම්මේ නැහැ ආ විභව තමානක දැම්මේ නැහැ ඒක කරන්න කලින් දාන්න ඈ අනිවාර්යෙන් දාන්න හරි එහෙනම් හොඳයි දරුවනේ හෙට මම විශේෂ නිබන්ධනයක් ඔව් විශේෂ නිබන්ධනයක් දාන්නම් හෙට රාත්‍රී ක්ලාසෙත් මම තාම දාලා නැහැ දැන් තමයි දාන්න වෙන්නේ ඉතින් අපි ඒකත් එක්ක හම්බෙමු ලබන සතියේත් ඔයාලා ක්ලාස් එක තියෙනවා ඔයාලා තියෙන ක්ලාස් එකේ විදියටම යනවා කසුන් මට මතක් කරන්න ලබන සතියේ ඔයා ගැටලුව මම කහ දන්න නොමිලේ එකක් යනවා දිගටම යව වැඩික් කරන් යා කියන්න පුතේ හරි මම ගෲප් එකකට දාලා තිය පේපර් එකක් පුතේ බලංගොඩ කලාව පේපර් එකක් කියලා තාම හොඳ පේපර් එකක් අපි පේපර් ක්ලාස් එක කරලා ළමයි ගොඩක් ටිකක් උඩ ගිහිල්ලා වැටුණා වගේ වුණා හරි ඉතින් ඔයාලා පුළුවන් නම් කරන්න මම ලබ ඒක දවසක සාකච්ඡා කරන්න ඔයාලා ක්ලාස් හරි එහෙනම් දරුවනේ සිරු දිනාට සුබ රාත්‍රියක් ආයුබෝවන් ආයුබෝවන් ආයුබෝවන්